අයිබොන් සුබ සන්ධාවක් අපේ ත මල්ි ඩිස්ට්‍රි වැඩස්ටරහන රඩියෝ ඔස්සය හගැන් සියලුමුදෙනට FF මනු පහ මනු හතරයි දසම අටෝසේ අපේ ලංකාව ඇතුළෙත් ඊට පස්සේ අපේ බඩවිය සහ යුට නාලිකවස් සෙල්ලෝක පුරාමත් අපි ආගනින්න අයට සුබ සන්දාවක් අනිත්ත යට ආයි බොන් කියනවා ඒමනං අපි අද එකසිය අනු හතරවැනි වතාවටත් අපේඇල්ි ඩස්ටි වැඩසරහ ආරම්භ කරන්න යන්නේ මේ ගිය සතිය හරි අපූරු සතියක් වුණා නිදස් උත්සවට පහුවෙන්ද අපි කතාරේ අන්දරේ ගැන ඇතරමන්දරේ හිටියද අන්දරේ කොයි ආකාරයෙන් ක්‍රිය කළ එක්ම දියසෙන් කුමාරයක් කියන අපේ රටේ කවද මේ දියසෙන් කුමාරයයක් කියන්න ය ගැන අපේක් සි අනුත්තුන්ෙන් වැටසරහන අපි කර තිනෙන අුතෙන් මේ වැසහට එක තුුණ යටට ඔන්න ග වැසරහණ බලන්න කියලා අරාධනා කරනවා මිස්කරගන්න හොඳ ැති. මග හැර නොගන් නඕන වැඩටසරහන්න කැටයි මගේ ගේවර වැඩසර හ ගන්න මේවර වැඩට සරත් යමයිස න්න මං මගේ පුංචි පුස්තකාල ෙති අර පොත ොයා ගත්තුවන මහා තර කටුවන හටන මේ එක්ද සම්සේ හැට හට ඒස අපි හාමුදුරුවල්ලේ යානලනායක හාමුදුරුව මේ උවහන්සකි පින්තූරයක් තිබුණ මමත් මේ පරණ පොත්කඩයකින් ගත්ඒ ඒහින්ද මේ ගන්නකොටත් අබලන්තත්වේ තිබුණ මේ අපට මේක සමීපුරූපයක් ගණඩ පුළුවන් වෙයි මගතන් උන්හසෙන් පොත් පවත් වෙලා න්වහන්සේ විශාල්ල සේවයක් කළා මේ විශේෂයෙන් ය අවසාන යිතිහාසික කාල පරරිච්චයේ දී සම්බන්ධයෙන් උන්වහන්සේ ලීපු සබරගමු දර්ශන ගෙන පොත ඉතා විශිෂ්ට කතියක් ඉතින් මහා පනිරුවනක් ඉති අපි අප සමයාතර සාකච්ඡාවටාවම මේ මේ ගැන විස්තර කියන්නම්. අපේ ප්‍රශ්න වලි ඇන්න කලින් කියන්නනේ බොහොම සතුර දායක කාරණ කීපයක් තින. අපි කිවනිස මේ මාතර කටුවන හටනත් එක්ේඒ ඊට පස්සේ අප අපේ සෙට්ට එක සිංහල එම කියවනක්. දීල ඇදදනේ පැතදින ඔක්ොම බ දෙනයාය අකුරැස්ස තංගල් ගාල්නකම බලකොට සුන්න දූි කල දැම ම මේක ගම මාග කියන්න මොකද අපේ හමුතුරුවේ සිතම මේ දාල්ලා තියවා. මේ ඉතින් අපේ ඒ පැතිවල ඉන්න මේ උදවයට කිව්වා අපේ පාසල් දරුවන්ට කිව්වා මේ පිබඳ සොයාබලන්න කියල අනේස සෑන්් උනන්දවෙලා තිබ සමහරය මේ මට මතක දිට මේ අපේ පැත්ත තයි ෝක තියෙන දැන් ඒකටත් ඒ පැත්තට කොටුඒකොඩ කියනවා කියලා වා මට මතක දෙනිියයා හැරි කවුර ට ලියා තිබ ඒ කොහම තැන් කීපයක් ගැන කියලා තිබ අදටත් ඒ ප්‍රදේශවල කුරස්තන ඒ කොටුවති විච්චරයට කොටු කෑල්ලත් එක් කතාගරන්න ඉතින් අපේ පාසල් ශිෂෂෙන්ට වහිතන්නේදැ පාසල් නිමාඩ ගුරයලා අත්න් පාසල් පටන්ගන්නවා ඔබට පුළුවන් මේ ඔන්න ඒ තවන්ගේ ප්‍රදේශයේ තියෙන කොටු ටික හොයාගන්න අවස්ථාව කරන්න විතිහා ගුරුවරඇත්තක් එකතු වෙලා අපි නොත්තු දවන්න අපි ශාස්්‍රීය උදව් ටික කරන්න නැදස මේ ඉතින් අපි අපේ ප්‍රශ්නවල්ටයිමු මේ අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා මිත්‍ර මේ ලංකාවේ සිටයම් ගැන දෙනත් දිල් රුක් රජට රජාට විශවවිදල ශිෂයක් ම දනට ැනගන්න අවශ්‍යයි අතයේ සිතියම් පිළිබඳ සහ ඒවා අඳින්න භාවිතක තාක්ෂණය පිළිබඳ විශේෂෙන් තොමිගේ සිටියීමම බොහෝසයෙන් ලකාව හට සමානයි ඒවාගේම නාවික් ගමනතට යුද්ධ වලට අවශ්‍ය සිතයම් අවශ්‍යයි. මේ වගේ නිවර තිතීම අතින ාතකට තාක්ෂනය මොකද සහ ලෝක ලංකාව හමුව ඇති පැරි සිටියම් නොමද. මේ කියලා දිල්රුක් මේ ප්‍රශ්නය හලතිනවා මේ ස අපි ඒග උත්තරයක් දෙ. ඔ ඇතම ලංකාවේ සිතයම් පිළිබඳව සෑහන පර්ේෂණ කෙරල්ලත් තියනවා පැරණි සිතයම් ගැන ඉතින් ටලමී විසින් අඳිනලද ලංකාව සිතය තමයි බොහම ප්‍රද්ධ සිතතියම හැමතැනකමට පහසුවෙන් හගන්ඩ පුළුවන් ලස්ශවල ඒ එතකොට ඔක්කොම විදේශීක ජාතිකයනො එක්කෝර ග්‍රීක් ජාතිකයෝක රෝමාණු ජාතිකයෝ ඒවගේ තමයි බූගල විද්‍යනෝ මෙම සිතය ඇද ගු ලංකාව සිතියම් පමනක් නෙමයි මේ ලෝක සිතියන් ඇඳල තියනවා එතකොට දැ අපට වඩා වැදගත් වෙන්නේ මෙතනදී මංහිතන්නේ විශ්වවිද්‍යාල ශිශෂ මහත්ම අහල තියෙන්නේ මේ අපේ රටේ සිතියන් ඇදීම පිළිබඳ මොකද තිබිච්ච සම්ප්‍රදායකයනෙක. ඉති ඇත්තම්ම ඒ පිළිබඳව අප ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි දෙකත් යනවා එක සාක්ෂයක් තමයි අ අනුරාධපුරේ රන්ම සූයේනය තිබෙන සටහන ගොඩක්යි ස්ටාග් කියල කිය හුගක් දෙෙන ඒ මේ ඇමුණද විශ්වයට ය දුොරට වාාරකා දුොරටක් ඇට ස්ටාගට් කෙලෙම අඳුන්නනාන්නේ චපි බෙල් මහත්නය තමයි සෙල්ලමඔය රන්මස වී නෙතිනර ගෘරුත්තාකාර හැඩයක් පෙන්න්නන ඇතුළේ කොටස්සුල්ට බෙදල තියෙන ඒ සටහන පිටපත් කරලා වාර්තා කළේ ඉතින් අද දක්වාම හුඟක් දෙනා හිතංඉන්නේ ඒක මේ ොකද තාරකා දොරටුවක් හමලත්ම් විශ්වයට ඇතුල්ෙන්ට තියෙන දොරටුවක් කියන අදහසන් තමයි තින් සමහරයි කියන මේ විශ්වයෙන් නාපු කවුරු හරි කොටල ගියා කියලත් මන් දැක්ක වන්තර්යාාලිති විධ කතා කියනවා කියට හේතුව තමයි සමහර ඕක ගැන අදහස් කරපුවායයි කොස්මික් ඩායිග්‍රම් කියන වචනේ පවිචි කල්ල තිබුණ හිේ එනිසා එක හුගක් දෙනා ඒ මේ තාරකා දුොරටුවක් මේ එහෙමයි කියෙල එකට ටික් අත්්භූතරසයක් ආයෝජනීමේ මේ පවරලා එක ගැන කතාබහක් කරනවා ඉති මේමයි ඕනම සංස්කෘතික වස්තුවක් විඳ දරා ගැනීම සඳහා රටේ මහජනතාවට ඒ සඳහා අරතාරෝපණය කර ගැනීමේ නිදහස තියනවා අප එක ගැන කිසිම විවාදයක් නෑ දැන් නුවන්ට ඕමනානං යම් කිසි සංස්කෘතික වස්තුවක් දැකලා මේක මේ යයි සිතා එක රසවිඳගන්්ඩ එකඒ නිදහස තියනවා එක ඕනම පපුරවසයකුට සංස්කෘතික දේපලක් බුක්තිවිඳීම පිළිබඳ අර්ථ දැක්වීම පිළිබඳව සම්පුරුණු නිදහසක් තියනොයි වගේම පරපරා ගණනාවක් තිෙස්සේ මිනිසුන් තමන් අවට තියන ස්මාරකඒ වගේ අර්ථ දක්වා තිබෙනවා අර්ථ පුද යමක් අපට තේරුම් ගන්නඩ බැන අර්ථ ගැන්වුව නැත්තම් ද ඕකමි අපේරට සීමච්චකක් නෙමයි ඕක ලෝක පුරාමතියනොදැන්න්නර ටෝන් හෙන්න්් ගැන කර්තියන මි්‍යයක් කතා අර්මලින් කෙලා යෝධෙක් තමයික හැදල කියලම අර්ථ දක්වල තියෙනම්. ඉ ල් ස්ටාගට් කලා හඳුන්වන හැමනැත්ං තාරකා දොරටුවක් එ මෙමනම් විශ්වුවයට අන්ට තින විශ්විය දොරටක් කලා අඳුන්වන රන්මසූයේනය තිබෙන අර ඉතාම පැහැදිලි සහ ඉතාම චිත්තාකර්ශනීය සටහන අද පිළිගැනෙන්නේ ඒ ලෝකසිතියමක් නිර්මාණය කරන්නගත්ත උත්සාහයක් හැටියට. ඇත්තේ මෙතනද ලෝක සිතියමකට වැඩිය. අපේ ඉතිහාසේ තිබුණා සම්මතයේ බෞද්ධ බෞද්ධ විශ්වීය පැහැදිලිකිරීම් වලත්. තිබෙන කාරණයක් තමයි ඔ ජම්බුද්ධීපය උතුරුකුරුදිවයන අපර ගෝයානය ආදී වශයෙන් ඉන්දී සාගරයේ තිබු මහත්වීප ගොඩබීම් ගැන විස්තරඇත් තියෙනවා. ඉතින් මෑතකාලෙම ය සටහන පිළිබඳව ලිව්වේ, දිවංගත මහචාරය සේනක බණඩරණයකර. එතුමා ඉතා කදිම ලිපියක් ලිව්වා ලංකාවේ මිනිින්දෝරු දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශ කරට යෙදුන ජාතික සිතියම් පොතේ දෙවනි සංස්කරණයේ හැඳින්වීමේ කොටසේ ලංකාවී පුරාණ සිතිියන් ගැන ඉතාම විශිෂ්ට ලිපියක් තියනවා. දි මංහිතනව මේ ප්‍රශ්නය අහපුයේ මහත්මයා මංහිතන්නේ රජට විශ්වවිද්‍යාලි පුස්තකාලි ඇැති මේ මින් දුරුදු දෙපාර්තුමේන්තු විසින් ප්‍රකාශයට පත්කරපු ජාතික සිතයම් පොත් නැශනල් ඇට්ලස් කියලා අප අඳුන්වන එක මුදරණය කර තියනෙ එක සිංහල සහ ඉංග්‍රීසි කියන දෙකක්මතියනවාම පිටපත් ඉතින් ඒ ලිපිය කියවා ගත්තොත් අපේ ලංකාව පිළිබඳ සිතියන් ගැනයියකි තියෙන්නේ නවත් මම මේ කතා කරන්නේ ලංකාව සිතියන් පිළිබඳව තුමායි මත්ම හපු ප්‍රශ්නයට උත්තරයක් ඇැටේට එතකොට මහචාර සේනක බන්්ඩාරණයක ඉතාම තරකානුකුලෝ පෙන්වා දින හැටියට මේ ඇඳල තියෙන්නේ අවම වශයෙන් මේ අපේ ආසියාවේ මේ පළාත්ම පැත්තේ ඉන්දියසාගරයේ තිබිච්ච සිතියමක් කියෙනකයි ෙන කාු මති මොකටද ල සිතීමමක් ඇන්දෙ සමහර වීට කල්පනා කරන්නේ ඒක යම්කිසි ආරම්මනයක් හැටියට භාවනාවේදී ආරම්මණනයක් හැටියට ගන්නවා එහෙමේ වතියෙනවා අරමුණ ැටියට ගන්නවා. ඉතින් සමහරිට භාවනායි යෝගී භික්‍ෂූන් වහන්සේ කෙනෙක් ඒ සටහන විශ්වය ඒ බෞද්ධ විශ්වය. ඒක සමහරවිට ආරම්ම නැහැටියට ගණ්ඩ ඇත්ති කියල සමහර අය පෙන්නල දෙවා මේක තාන්ත්‍රික බෞද්ධ සම්ප්‍රදායට ඇති සටහනක් කියලා සිතිය මක් කියලා. එතකොට අපේ හිටම පුරාවිද්‍ය කොමසාරිස් දුරන්දර අචාරි සැන්රත් දිසානායක මහත්මයා පලවෙනි වතාවට ලේඛනේ උඩ තියන බ්‍රා්මි අකුරුවගයක් පිටපත් කරලා දැකලා සටහන් කළ එක හු ඉදිරිපත් කරා බ්‍රාක්්මි පාටයක් යෙද මේවාගේ තොරතුරු තියනවා අඒ සක්වොල චකරය කියන සක්කොල චකරය ඔ ඉතින් ඒ සක්කල චක්‍රය කියලා පි අනුරාධපුරේ හඳුන්වන සටහන පැරණි ලෝක සිතියමක් ඇඳපු අවස්ථාවක් හැටියට අපට නිධර්ශනය කරන්න පුළුවන් කියලා මහචාර සනක බණඩර්රයක මහත්මෑ ජාතික සිතයම් පොතතිය හඳින්වීමේ සටහන් කරලා තියෙනවා. එහෙම නාං දැන් එක තියෙනවා මං එකක විස්තර කරන්න ඕොනෙ නෑ එක වටේ ඉන්න නො ජීවීන් ඉන්නවා . ආලුවවා එතකට ඉබ්බෝගේ රූපතිනව සමට කැස් බෑවෙන්ඩ පුළල එක සාගර ජීවින් ඉන්නඇතට මේ මූද නිරූපණය කරන. ඉ ඇතුලෙ කොටස්වල්ට බෙදල නොයකු ජාමිතික රූපතිනොවයි යම්කි සංකේතාත්මක නිරූපනයක් ඉදිරිපත් කරන්න ඇතිමකොද යිතිහාසික යුගේ මිනිස්සු ඇඳපු සංකේත පරිවර්තනය කරනවා එක කියනගේ හරිම අසීරු වැඩක්. අපි දැන්න නෑයි සංකේතයේ ඒ සංධර්භය තුළ මොනව අදහස් කරාද කියන එක. කෙසේ හෝ සමස්තයක් ලෙස ගත් විට. මේ අපේ රටේති ඇඳපු පැරණ සිතය. සමහටඒක ක්‍රිස්තු වර්ශයෙන් හත්වෙනි අටවෙනි සතවර්ෂයට අයිති කරන්න පුළුවන් කියලා යෝජනා කරන්න මෙ ගැන අධ්‍යයනය කරපු විද්‍යාක්නියෝ. නමුත්ර උඩින් ලියලතියෙන බ්‍රහ්මය අකුරු. පනති පණස කියලා පාටයක් ලේලතියනවා. ඉතිං ඒක, කුශයිල්ල ත්වොත් ස්තු රෂයෙන් හත් ව ්‍රශ උන්ග පරණයි ඇත්තේම පනති පනස කියන පාටය ඒ රූපේට සමකාලින්නද කියලා තබට කියන අමාරුයිට ඉතින් එනිසා ඒක ගැන යම්කිසි මතබේදයක් තියනවා කෙසේ උනත් ඔයස්පැරණ සිතියන් ගැන කතා කරන කොට අප දෙන්න පුළන් පැරණිතම නිදර්ශනයක් තමයි ඔය ඇැටදන්න ොළොම් පැනිති නිදර්ශනය තමයි ඔය රන්ම සුවේන තියෙන සටහනු. ඊට පස්සේ අප රටේ සිතියමක් කියල්ලා නිරවද්ද ලෙසම හඳුනාගන්ඩ පුළුවන් ප්‍රකාශනයක්. අපට හම්බෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් දහ නමවන සතවර්ෂයේ මුල්බාගගේ හෝ මැදබාගේ විතර. එහෙම ඇඳපු ලෝකසිතියමක් තියනවා රත්නපුර දිිස්ත්‍රික්කයේ. වැලිගේ පොල මංහිතන්න ප්‍රාදේශීලයකම් කොට්ටාසටයි අයිති වෙන්නේ කොට්ටිබුල්වල කියන ස්ථානේතියනවා පැරණි පන්සලක් කොටිමුුල්ල කොට්ටිබුල්ල මේ කොට්ටිබුල්වල පැරණි පන්සල්ලේ සිවිලිමේට් කොට්ටිබුල්ල පන්සලේ තියෙන්නේ මහනුවරයුගට අයිති චිත්‍ර හඳල තියෙනවා නමුත් ඒ පන්සල ල් එනක් ලෙ විහාරයක් ඉට ඒකට ට වැඩිය පැරණ ඉතිහාසයක් තියෙන් නොවන බෞද්ධ විහාාරමැක් හටියට නම අවසාන වතාව අපට පේන්නේ ඒක මහනුරයුගේ දී මනුරයුග මැදබාගේ හෝ අගබාගේදී මේ විහාරය ප්‍රතිශංස් කරණය කළ චිත්‍රාන්දලා ඉතාම දර්ශනීය චිත්‍ර චිත්‍රා වලියක් එහි පිටමාලෙත් බුදුන් වහන්සේ වැඩම කරලා ඉන්න ඇතුළු ගු්‍රහෙත් පියස්සේ සහ බිත්තිවල ඉතාම චමත්කාර ජනක චිතර ඇඳල තියෙනවා ඇ මේ හුඟක් තැන් විනාස වෙලා එ සංගරක්ෂණය කරනොය කියලත් ඉති දන්න කොහොම දෙක හුණු ාලාව හි වැහිලතිය නම දනව කවරුරා කියෙනක කියඩ මේ කොටම්බිල්ලල විහාරේ මේ ලීවලින් හදපු සීලිමත්යනවා වහල පියස්සේ මේ පියස්සේ ඇඳල තියෙනවා ලෝක සිතයමක් සිති ලොක සිතීමක් ඒක ඇනේ දහනම්මවැනි සතවර්ශය මුල්බාගයේ අපේරට එහිටපු ශිල්පීන් දැකපු ලෝකය තමයියේ ඇඳල තියෙන්නේ මේක දික්හතරැස් ආකාරයට ඇඳදල තියෙන රවමක් නෙමේ දිහතර දික්හතරැස් චතුරශ්‍රයක් තියෙනවාඒ චතුරශය කොටස් හතරකට බෙදල තියෙනවා බෙදලා ඒක තියනවා නොයිකුත් රූප එතකොට එක රූපක තියෙනවා මේ කොන්්ඩ වවාගෙන ඉන්න සැරපරුෂ රූපයකින් ඉන්න කොටුවක් ඇත්තම මේ කොටු ඒකාලෙ හැටියට ඒගොලු කල්පනා කරපු මහදදීප මේ කොටු හතර එතකට එක කොටුවගේ ඉන්නවා අර්මංකිවේ කොන්්ඩ කඩාවාගෙන ඇස්සෙල්ලියටආපුැන අපිකැන යක්ක්ෂ රූපගේ යක්ක්ෂරූප අපි පන්සල්ල ඇඳල තිීන කියරන. ඇති ඇත්තම මේ නිරූපණය කල්ල තියෙන්නේ අප්‍රිකාව මො ඔය කාල වෙනකට මේ කාපිරි ජනතාව එහම කල්ු ජනතාව මනි මස් කනවාගේල මස් කනවා කියල ම වි තිවබුණම සාමාන්‍ය ජනතාව අතර ඒ ශිල්පයා කොටස ඇඳලතිනො යක්කු. එක ඉතාම සිද්ගන්නා සුළුදේ තමයි එක කොටුවක තියනවා මූදයන පොඩි නැවක් ඒ නැවේ වෝC කරුතුනත් තියෙන එඩට කාලි කොයි කාලගෙන හිතා ගැට ුල ගැන පුලන්න ඉති ඒකඇන්න මේ ඉන්දිය සාගරය සහ මේ දැන් කතා කරන කාලට සමකාලී න හි මොකදේ බෞද්ධ හිත ඉතිනව වරදදිීප ඕ ජදීප හොම කිය නොයෙක් නොෙක් බෞද්ධ විශ්ව පිළිබඳ නොයෙ ිස්තර තියෙනවා ඇති මේ විදිහට මේ දැ මේකෙ තියෙන දේ තමයි මේ අඳපු ශිල්පිය ලෝකයේ කවදක් දැකපු නැති කෙනෙක්හොනට මේ දදකර මුහදුවත් දකල තිබිච්ගෙනෙ නොවෙන්න්න පුලුව රට අබ්‍ය ්‍යන්තරේ ද ලති ගංගොඩ කිට්ුව කිටුවන එතකොට මේ ශෙල්පයා තැමට මෙම කියන්න හේතු තමයි තින් කවර හ්ඩ පුලුවන් ඉති හෙම මූදුවවත් දැක්කනෑ කියලා කියන්න කෝමද ඇති මුූද දගන්නතුව හෙම එහෙම එහම ඉන්නවාද හෙම කියලා කියන්න පුළුවන් නමුත් අපිට මුණ ගැහිල්ල තියෙනවා දඹුල්ලේ ඉදල්ලා දඹුල්ලු විහාරයේ ඳලා. කෙලි බැලූත් කිලෝමීටස් අටක් හෝ නමයක් ඇතින් තිබෙන ගමක අප මේලා ඒ ගමේ නම සඳහන් කරන්න හැ ඒ ගමේ අප එක දශනම අනුගණන් වලදී ඒ ගමේන්න වැඩිහිටියය මුුණගෙහල කතා කරා පර්ේෂණ අවශ්‍යතාවකට ඒ ගමේ ඉන්න දැන් ඒ ගමේ එ ගිහාම ඇත බැලුවහම දඹළු විහාර පේනවා ඇති පේනවා පේවා අපි කතා කර අවරුදු පනස් නමය විතර හැටක විතර වයස හත්මක් එක්ක ගමේ ඒත් මහත්මෑ ජීවිතය කිසිම දවසක දඹලිවාර්ට ගිලනෑ මේ ඇතින් පේන දමුින් පේන දම්ඹලු විහාරය එතකොට ඒ ගමේ හිටිය කිසි දවසක කෝච්චත් දැකපුන නැතිය එක්දා සමසය අනු මට මතකට අනු දෙක අනුත්තුන කාලේ කිසිම දවසක දුම්රයක් දැකපු නැති වයසකාය එතකට අපි මේ ලංකාව ගැන අපි මේ හිතන්ගෙන් අපි කතා කරන සාක්ෂ්‍රතාව වච්චරයි මෙච්චරයි න ඕම කියලා කතා කරාට ඒවා අංකවලින් කියනේවා අපි ඇත්තම ගිහිල්ල එලියට බැහැල බැලු හම මේ රට මේමගේ තත්වක තියෙන් අපි තාක්ෂණය ගැන ලකෝට කතා කරනවා හරි එහෙම කතා කරාට සට කෙ හම්බලදතිමනෙක්නක් බොහම මෑත යුගයේකද තාම සිරිමාව මැතිනයද අගම රට කරන්නේ කියනේද. එකදස් නැසය අනු මෙතන අනු අටට අනු නමය කාලෙ අපි හම්බන්තොටඒ සමීක්ෂණය කලේ හැම තන ඇවිද කලෙකොල ඉතින් අපි කැලේ ගිල්ල වැවක්ගාව අපි දවල් කෑම ගන්න ලෑස්වනකට දුපත් අනුසේ මගතන හෙනක් කොටකොට හිටපු මනුසේක ැවිල් බලාගෙන් හිට ඇති ම හිතන්න කෑමටික්කිල්ලගන්න ැවිල් හිට. එම ඉල්ලන්න ය බෝ ඩම්බර ඇල්ලහිතය ැබ මුල්ලවට ආරධනාක කරහමත්තය ඒක පිළිගත්නෑ කෑම කන්නේ නමුත් අපි පෙරැත්තරහම ඉල්ලා කෑම ටික් අපිත්ත ඇවිති යා කතා කරන ගමන් ඕපදදු අපි කතා කරනකට යාහන්යද ලැහුව අහම ප්‍රශ්න තමයි මහතවෝ තාවම සිරිමාවෝ ෝ මැතිනියද රටේනායකය කියලා එක ඉතින් අප හරිම හරිම ඒ තුයි කියලා ැන්න දැ ත ටගත්ම අපට ඇත පේනවා විදුලි සන්දේශ කුළුණක් ඒන ඒ ඒ විදුලි සන්දේශ කළුණු තිබුණට කුල්ුණු තිබිල තිහ කොළුණ යෙනවා මිනිස්සුන්ට එහෙම දැනීමේසන් ඔහො යන් නෝමනාාවකුත්න ෑ හනක්රගන එදා එදාවේලාෝ අරපි ඒ ඕකම මුදාරණයට අනකි වෙෙස රටේ රජතුමා වෙනස් වුනාද නැද්ද අභාවයට පත් පත්තුනාද කිය සමල්ලට ඇත ගම් දන්ුවල ය දනගන්න රජවරු දෙන්න තුන්ද නෙක්ම මාරුණනැ පසේ ඔව මනිස්සුන්ට ඕන නෑ රජවරු මොකද හේනක් කොටාගෙන ුරක්කන්ටිකක් කියලා ඒටික කාලබීලා දැවතියනෝ ඇ මතුර ටිකක් නාාල කල්ලා ගංවල හිටිය වෙද මහත්තුරු වෙද මහත්තුරුන්ගෙන් ඇබිහෙත් හෙත්තිකක් අරගෙන පන්සලකට ගිහිල්ලා කට යුතුරෙන න්න ීත ොහම සරලයි ඒකාල හටේ මිනිසන්ට ලොකු අපේක්ෂ තිබුන්නෑන ඉතින් අපේක්ෂා තියන්ට දෙකුත් නෑ ඉතින් මෙම පේන්න රක ක්ඩ මේක කණඩගලා හැමදාම එල්ි වන රයව කියන්න ද ද ඉතින් එහිද මිනිසු සරලෝ ජීවත් වුණා කෙේ හෝ ඒවා මිසිත ගන්න ස ගන්න කතාරන්න තර කොට්ටි බල්ල චිත්‍රයන්ඳපු ඒ ශිල්පිය කවද කිය ලබි දන්න ඉතියන ශෛලයානුවනම් අපට පේන්නේ ප්‍රාදේශික ව මේ චිත්‍රකරම දිච ශිල්පිය එකක අඳින් දැති කියලා උබ දොය කාල වෙනකොට මහනුවර අපි කතා කරනවා මේ ස්කීර් තිශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහයෙන් සහ අපේ වැලිවිට පිඩපාතික අසරණ සරණ සරංකර නායක ස්වාමින්න් වහන්සේගේ අනුශාසකත්වෙන් සිද් වෙච්ච ප්‍රබෝධගැනපි වැඩසටහ කිපේ එක මතක් කළත කළ මේ ඉතිං ඒක ඒක එක ආභහසය ආනුභහාාව. හනුවරින් පිටත්ක් ගියා ඇත්තම වැලිගේ පොල බලංගොඩ කියලකන් නෙත් මහනුවර රාජධානයම කොට කොටමයිත මඩුවන් වෙලදිසාාව ඒ එහෙම හිටියේ පලාතනේ මේ කොල්ොන් කොලොන්ල කොළොන්න කෝරලේ ඉතින් ඒ හින්දා මේ ආභහසය තිබුණා ඉතිං ඔන්න ඒ සිතිියම කොටිින්බුල්ලුවල සිතිියමක් තර මාචාර සේනක බ්ඩාරණනායක මහත්මයාගේ ඒ විශිෂ්ට ලිපියේ පෙන්න්නාදී ලතිනො එක මේ එරි සටහනක් ඉතින් හොඳට පැහදිලියෙන්ක තරු ගන්න පුළුවන්කම තියනොයි චිත්‍ර දැන් විවාස වන්න ගහි ලති සන්ඩක්ෂය කනට දැන් රටට වැඩගත් කාරන තියනට ඉතින් ප්‍රමුකතා තියෙන තින් අපි විශාල විශාල අවපාතයක ඉන්නේ විශාල අවපාතියක ඉන්නේ හරි ඉතින් අපි මේ අරක හොඳයි මේක හොඳයි අරභිත්යේ පුස්්තිබුණ එක විශිෂ්ට සොයා ගැනීමක් ඒවා කිය කිය ඉදලා මේ මේ තියන අවපාතින් ගැලවඩ බෑයිතිඒ පුද්ගලයෝ ප්‍රසංසා කරන්් වග යවුතු අයි කටයුතු කරක හොඳැනෑඒ නොකළ යුතු දෙයක් මේ සැබෑ ප්‍රශ් තියන ිම සබ ප්‍රශ තිය ති කොටිබුල්ලට ියොත්තේ ම මඇතකති කොටිුල්ල හරගේ ය ක්ෂණයකිීම සඳහා පරන්නන්න ොනන්තිකෙල හයල බලන්න වේධන විදේශයකින් ආදාරදෙ එක කොටිබුල්ලටවි තරක් නෙම. රාගත් ස්මාරග දහයකට මේ දේශගුණ හේතු නිසා කාලගුණික හේතුනිසා මේ අභභාවයට යන දිරාපත්වෙන අපට කරගණඩ බැරි ස්මාරග දහයකට උදව්කරන්ඩ විදේශක රටක් එ ව්‍යාපෘතියක්ක ඇයටතේ කැත්ත පලගල්ලති න ඒ සඳහටයුතු කරන්න ම කොට්ටිබුල්ලට ියයාරි හමති හරිම සෝචනීයයි කැනෙක මෙහම අපි මහනුවරට ගියොත්නම් මහනුවරයෝගේ විශිෂ් ිත්‍ර තියෙනවා මැවල විහාරයට ගියෝත්තු දෙගල් දොරුව විහාරයට ගියොත් දල දදාෑමාලි ගාවට ගියොත් ඕන තැන නිදර්ශන තියන. හැබයි මහනුවරින් ප්‍රත්‍යන්තව ති බිච්ච හනුවරම පාලනයට යටත්තැලති බිච්චේ කොට්ටි බුල්ල තාම දර්ශනීය තැනක් ඇතන. ලස්සන පා ජනප්‍රය නුවරයෝග ිත්‍ර තියන්න මුල් කිරිගල ල්න්ලදන බංවාදනය කරන කාන්තාව චර ලස්සන චිත්‍රඇද ඇ ලස්සන ගේනයක එක කන තියනක. නමුත් ශයිල්ලිය වශයෙන්ි රැක රල් මේ සම්ප්‍රදායම් ඉති කොටිම් ුල්ල තත්වේ තිශේය කන ාටුදායකයි සිවිල්ලිින් කඩා වැටනවා එතකට මන්දන්න සේවා සංරක්ෂණය නෙම ඒවාර තහවරගල්ල තියනෙන චිත්‍ර තියන තැංගල පදස ගැලවනම හනු සුදුපාට හුණුවලින් පැත්ත වහල තියනවා. එතකට කොට චිත්‍ර තියන අනි පපත්තියොකොම සුදු හුණු තියනවා ඇති මේවාමට වැඩිය. මේවා අපේ මහාර්ග වස්තු මහාර්ගවස්තු මේවා ආදායම උත්පාදනය කරන්න පුුවන් සංචාරක ගමඩාන්ත ඉතින් ඒවා දිහා බලලා ඒව කරන්න ඕන ඉතිං විශාල මුදලක් යනෝ ඉතින් ඇත්තවශයෙන්ම විශල මුදලකුත් නෙමයි ඇස්තමේන්තු දිහා බැලුවම මිලියන රුපියල් ශ්‍රී ලංකා රුපියල් මිියන හයක් හතක් යට කරන්න වෙන හද ඉතින් අපේ 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 දෙසේ විසිපය සමාරය පදින වාහන ඒගේ දෙගුණකටත් වැඩිය වටිනෝ මෙ දි කෝහමරි අපිට ආයෝජන කරයි පාඩුවන්නේ නෑ ොදේකට සංචාරක ්‍යපාරය වෙනුවෙන් ඒවා ආයෝජන කරන්න පුලන් ඒ තරක්න අපි හැම දෙයක්ම සල්ලි හම් කරන්න කියෙමන මේ අතා කරන්න ඕෝන ඒවගේ පන්සල් තහුරු කරලා තිබ්බා මේ පන්සල් මගේගේ ගංවලට ඇති කරන බලපැහැමයිකැන ප්‍රජා ඒකාග්‍රතාවක් ඇති කරන්න ඒ හේතුවෙන හැටිරි ආධ්‍යත්ම දැවුවන් අපි හැම වෙලාම කතා කරනේ සමාජ ආධ්‍යාත්ම පිරිහිලානේ. පන්දිිබට්ටකං ප්‍රශස්ති ඇත්ත දැකලබොරුව කියනඔය වගේ මහා සෝදායම කටලක්වලන සමාජීතයන ඉති මේ මිනිසුන්ගේ ආධ්‍යාත්ම ප්‍රතිෂ්ඨාපනය කිරීම ඉතාම වැදගත්දයක් නෑ ඉතින් ඒක කරන්න මේ මේ පුරාණ පන්සල් මෙ ඔයිතාම චිත්තාකර්ශිණය පන්සල් ඉතින් ඔන්න අපේ මහත්මය ප්‍රශ්නයහප කෙනාට කියන්නේ තියන්නේ කොට්ටිබුල්ල සිතීම බලන්න අපි දන්න තරමට නං අපි රට ඇතුළේ කිසියම් කාල පරි්චේදක සිතියමක්කඇන්ද නං අපේ රටේඇය ඔය දෙක තමයි අපට නිදර්ශණය කරන්න පුළුවන්කම තියෙන්නේ නමුත් ලංකාව දැක්වෙන ලෝක සිතිියන් ගක් දෙෙන ඇඳල ති අල් ඉද්‍රරිසි පරාභ ජාතික බුගෝලවිදයක් අල් ඉද්‍රරිසි න්ඳපු මැප් සිතියන් තියනවා ොමි ඇඳපු සිතියන් තියනවා ඔයගේ සිතියන් තියනවා ඒ ඒවා ඔය ජාතික සිතයම් පොත පරල බලන්න අර මුල් හැඳින්වීමඒ සිතියන් උපුටා දක්වල තියෙනවා ඉති ඒවගේම එකදස් නමසය අනුවේ නුවන්සිිල්කෝ්සිිල්කරෝ of the කියන ක්‍රතිය අර සේදමාවත ටවුරුදු ගණනාන පිල්මණිවිත්තෙන් ගහ මේ මුද්‍රරණය කරපු පොතක්තියනවා ඒ පොතේ මට මතක හැටට කාන්ති විතාරණ කාන්ති විතාරණ කියලා මහාචාරිවරයක් පු අත්ති විසිිෂ්ට ලිපියක්තියවා ලංකාවේ සිතියන් ගෑන ඉතින් ඒ පොතත් බලන්න සිල්කරෝඩ් සිිල් පරෝඩ් ්දසි කියන කෘතිය එක මහාචාරය පල් ප්‍රේම තිල්ලක මහාචාර සේනක බණ්ඩාරණයක ආචාරය රෝලන් සිල්වා ඒ වගේ මහල් කට්ට ලෑකේගේ හිටපු කමිටුවක් ම කිත්තමයික සංස්කරනය කළල පොතයි ඉති ඒ එකෙත් ඉතාම විශිෂ්ට ලිපියක් යෙනවාවඒ කාන්ති විතාරණමට හිතන්නේ මැතිනේගනාම එතුමිය පලකරපු ලිපියයක්ක් ඉන්න ඔබට බ විශ්වවිද්‍යල ශෂ්‍යයක් නිසා ඔබට මේ මූලාස්සයා ගැනීම පසු වෙන්නේ න සතැන් අපි ඉක්මටම මේ තව ප්‍රශ්නකට යන්න උත්සහරමු. එතමයි ලංකාව නාමේ ක්‍රමාණුකුල පරණාමිවාකාර දැනගන්නපුලන්ගේ ජනිත සේදර මේ හදින අම්පාරරිදලා ව ජනිත මෙමයි ඒඔ ක්‍රමාණුකූල පරිනාමකෙන වචන තරම් හොඳන කිසි ක්‍රමාණකුල වෙන්නේනෑ අද විශ්ව ය දේවල් ඒවගේ අපි ක්‍රමාණුකූලයි කියලා කියන්නන්නේ දැන් එකේ සිට දහය දක්වා ගමන් කරන එක රේකයින එහෙම වෙන්නෑ අපි හිතන්ට මානාව පරිනාම එහෙමයි ඔස්ට්‍රලෝපිතිකස්ගෙන් පටන් අරගෙන මේ හෝහෝමෝ සේපය දක් ක්‍රමාණුකූලවාගේ ෑන ම වස්ට්‍රලෝපිතික සින්න කාලේ හොම හැිස් ලත් ඉදල යෙනවා රි දැන් එතකොට ඔහෝමෝ නෑන්ට තාලයෙන් සිස්සින්න කාලේ හොමෝ ෙනිස්සෝ අයින්දල තියෙනවා හ තන්තන් තවල් උත්මානව ොයගෙන තියෙනවා ති මේවා මෙම රේ කියන ති ඔබහපු ප්‍රශ්නයට මං ගත්තරයක් දෙන්නම් ලංකාවේ පිළිබන්ධ ලංකාව හැඳින්වීම පිළිබන්ඳ ඉතිහාසයක් වෘතාන්ත ඇ තියෙනවා තිහ සහිහල රට්ට කියන එක සහ දීප කියනක තමයි ලංකාවන් දුන්න පවිච්ච කරකු පැරැණීම නම සීහල භාෂා කියන වචනය අපේ භාෂාවට පවිච්චි කර සීහල දීප කියනයක පවිච්චි කර. ඔය සීහල දීප. කියන වචන පැරණී. ඊට පස්සෙ තමයි ඔය තම්බ පන්නේි කියන වචනත් එන්නේ. ඉතිං ඒවා ඊට පස්සේ විකරණය වුණනා විදේශකය උච්චාරණය කරපු ආකාරය හැටියට සිංහල දීප කියන එක සිහල්ල දීප කියන එක තමයි ඔය සීලාන් සයිලාන් සිලෝන් වනකං ආවේ සිංහලදී මංගේතන පරට හඳුරන්න තින හොඳ න න සිලෝන් කියෙන නම හදාගන්නඩ අපි කොච්චර ජීවිත පූජකන්න තුම කොහවත් පිට රටකටගේ හම ශ්‍රී ලංකන්ට කියල ජාතියන් නෑ ෝන් ිලෝන්ට නති අප මේ බ්‍රන්්ඩ කදනාගෙනක ලේසිස ලේසි දෙයක් සිලෝන් කියෙන නම නැතිකට ගත්තක ඒවා මේ අග මුල්ල මොනොක්කත් දන්නතුව කවර කෙනෙක් වවාහම ඔ කරනවා. ඉති කවුරහිතින් අද අදත්තම තමයි කවරහි මොනාරරිකිවමති කියනවා ඒ එහෙම නෙමෙයි මෙමට ඉතිහාසයයක් ගැම්ඹුරක්තියනවා ඉතින් ඔයි සිිලාෝන් කියන නම අපි මිත්‍යන්සේ ප්‍රාම උරුණුවට කරගත්ත නමක් අපේ මිත්‍ර ඇහුවේඒ නංගොල පරිනාාමයක් තියන දත්තියනවා තින් සයිලාන් කිව සිලාන් කි්වා ට පසේ. සෙරන් ඩිපිටිකිව සෙරන් දිිබ් කිවවා සිංහල දීප කියන ෝජන හර තම් පන්න්නි කියනෙ කොයිලෙහ තම්බ පණ්න්නේි කියන එකටත් තුඟක් ඈත කාලයක් තියනවා තබ පණි කියද මහවන්සේ සහන්රනාකාරට ්‍රිස්තුපුර හය වනි සවර්ශෂ යන ගනේ නමුත් ක්‍රිස්්තු වර්ශය පසවන් සතවර්ශය වෙනනට තම්බ පන්්න්නේ කියන නම පුරාණයි කියෙනනයක මේ සමාජය තුළ තිබුණා එතින් තම්බ පන්නේ තාම්්‍ර පරණි කියන වචනය මේ ඔය වගේ බෙන්දිලා ආවා එතුට චීනාය මේකට සීලාන් කිව ීලාන් කිව්වා ඇති ඒවාගේ පරිනාාමයක් මෙහෙම ඉසරාට යත් තම්්‍ර පණ්ි කෙන වජනෙන් තමයි පස තප්‍රබේන් කියන වචන හැදිලා තප ප්‍රබෝනියා තැප්‍රබේනියා කියන නං හැදිලලා ඒහ මෙහෙ මෙහෙ වා නමුත් අපි අපි අන්‍යතාව තිබුණේ සිහලදීප සීහල දවීප සිහලදීපය කතාකරපු භාෂාව සීහල භාෂා ඉලාන්කට සීහල හෙගේායි යින්දාවේ විහාරයක් හැදුන සීහල විහාර. ඇදසි සිහලයි සිංහලකයි පටලවාගන්ඩෙපා කියලා පිතාමක ආරාධනා කරනවා. තැමකද සිංහලවත් තුප කරනය කියල නේ එලියුනේ පොත සහිහලවත් උප කරනය සහ තවයි කට අර්ථ නිරූපණය දෙ අදන සිූහල එ මේ බෝම මෑතකකාල දාන මනස ස වරශා ගාගන විසිවනි සස් වශ මු හ දික්්ච නිර්ුවච නොයි සිූහල ආරෝමවා සිහල කියන අදහස. අපි ඉතාම පැරණේ මූලාශ්‍රවල සිහල කියන වචන තියෙන තිසිහල දීප කතාකරේ සිහල භාෂාව මේ එක හිටියේ සිහලව්. එක තමයි අපිටට කියන්න ද ම ගැන කියන්නට තිෙන කතාව හරි එහෙන අප අප ප්‍රෝෘතිරමය ගන්න අවසරයි තු ක ප හැ දුරක ිය හ ො ට ියන්න පුුවන් අප ම ට න ගේ බල න්න න න් එක තින් වට හිල්ලා අපිට ඔබේ විස්තර මේ වගේ ප්‍රශ්න යොමු කරන්න මේත් मेमे ප්‍රශ් දෙකම मेल හර අහපු දෙ අපි ය ප්‍රවති මට ප්‍රති ම අ තුරුව නැමත් අල ජාතික කතාව විජයට යමව් බිඳියව් බිඳවූ කටුවන්න මාතර කොටු බිඳිවු නසව් නසව් රට කන තක් කටි රල නසව් රකිව රකිවු රටදය හා තෙරුවන රකිවු මේ මේක මේ අද කොහෙවත් පල වෙච්ච එකක් නෙමේ මේ මතර කටුවන පට්ලෝගන්නප මාතර කටුවන හටන තලිව් කවිත් දර ැ ලපෙනැමලාහම කියන්න එක මාතර කටුවනා අපේ ඇල්ල ඥානීමල හාමුදුරුව මේ ලියපු පොතේ අර්ම කිවන සිතයීම කියන්න කියලා ස මහනුවරරිින් පිටත් වෙලා ඉළඟට කඩු ගන්නාව මාවනැල්ල කෑගල්ල අවිස්සාවේල්ල ඉට සමදේවල් ඇයිල්ල දිනව රත්නපුරේ පැල්මඩුල්ල ගොඩක වෙල මේ ඔහොම මඩුවන් වෙලා හරක් යි කටුවනට ගිල්ල තියන්න ඉළඟට තව අනිකුත් මේ බලකොටුවල්ටත් පාහර දෙඩ ගිය සිතියම මේ මේ පොතේ තියෙනවා මේ දෙන්න තුන් දෙ කලදිබම මේ පොතර දැන් ග්ඩ යවද කියලා හිතන්න මම හිතන්න මේ මිලන ඉක්ද සම්සි හැට හටේද රුපියල් හතරයි මටත් අතරයි සත පනහකටම පොත දැන් සෑන්ඩ කාලකට කලින් හම්බූනේ ම මේ බැලුව මේක මේ මුද්‍රණය කරපු මුද්‍රණ ආයතනේ හරි නව තිීනවාද කියලා හොයාගන්න නෑමේ හාමුරුව මහිතන කතතුරු ප්‍රකාශණයක් විදියට තමයි ස මේ පිටවෙලා තියන්න කින්ද මේ අරත්න පුර ශාස්ත්‍රෝධය මුදුරු හලේ මුදවිතයි කියලා තියෙනවා අයිතිං මේක මහිතන් නෑ ඊට පස්සේ මුදරණය වඋනාද කියලා දන්නෙත් නෑ කොමුණත් අගනා වටිනා කියන පොතක් මාතර කටුවනාය මේ පුළුවන්නන් හොවෙලා යා ගන්න තමන්ගේ ප්‍රදේශය ගැන තමන්ගේ විරෝධාර ඥාතිීන් ගැන නෑන් ගැන මේකෙ තියෙන්නේ ඉතිංස දැන් අපි කටුවන බලකොටුව කඩලා ඊරඟට මේ අවුරුද්දකින් ආය ලන්දේසි මහනුවර අල්ලගත්ත එක ගිය සතියේ කිව්වා ඊළඟට අර ගැහව්වා ඇස් පැන්දුුම් ගියවසු ැත් මේ අපිත්ැක ගහපු ඇත් දැඳුම් කිසුම ගැත් කිව්වා ඉටපස්සේ ඉන්දයාවින්න ඉංග්‍රීසින්ට මෙහෙන් දූතය යවලා අි පාවට රන්නටන් ගත්ත එකක් කිව්වා ඉංග්‍රීසින්ට ලංකාවට මේ එන විදිිය පිබඳවවා ඕ ඇතේ මර ඔබ පාරම්භ කරන්නකොටම කි්වේ මේ මාතර කටුවන මාතර හටන පොත. දැන් මුදරණය දවාරේ නෑ ඒ මගේ තැන පොත්සාපපුල ගණඩ බැන් ඉති ඒ මේ පරණ පොත් ත ම ගත් ේ ඉතින් මාතර හෝ කටුවන හෝ ප්‍රදේශය කවුරු හරි ධානපත්තියෙක් වෙලඳ ව්‍යාරයක ඉරි පක්සන න පොත මුදරණය කරන්න පුුවන් නැවත. ඔ කාට හරි ඔන්න මේ මගේ පිටපතමං මේ ෆොටෝගොපික හලා දෙන්නම් සමරලාට මේ පුස්ථකාලවල ඇතිස මිට වැඩේ හොද පිටපක්. හරි ලේයේ පිපත් කල්ලම ස්කයින් කල්ලලා මුද්‍රණය කරන්න මතර කටුවන පැත්තික හොට ඉන්නවනම් අනේ දායක වෙන්න . පොත මුදරණය කරන එක ඒ ජාතික කර්තාවයක් වෙයි ඉදිරි පරම්පරාව මේ තොරතුරු දැනගණ්ඩ යම් කිසි මූලාසයක් ඉතුරු කරන්න මොකද අපේ මේ කිරියල්ලේ ඥානවිමල නායක හාමුදුරු මේ පොත රචනා කිරීම සඳහා අති විශාල ලේඛන ප්‍රමාණයක් ඇසුරු කල්ලා තිය මේ සකි වගේ මේ පෙරවාදි නති නොති ය ඒ වගේම ඒවා සමහරව පුස්කොල පොත් ඒව දැන් කොහේ තියෙනවාදකෙන එකත් අපකටයි හි එනිසසායි පොත නැවත මුදරණය කරන්න පුළුවන් මංහිතවා ඒ සුළු මුදලක් කියැන වැඩතල්ල හි ඒ කරන්න පුළුවන එක ජාතික කර්තවයක් අපි හිතනවා හෙම කෙනෙක් හිටියෝත් ඉදිරිපත් වයි කියලා හි නුවන් දැන් අපි කතාවිටදඒෙනෙක් ඉදිරිපත් වෙන වනක් දැන් මේ වෙලා ගහර න්න නෙනෙක්න්න මාතරටවන පැත් අපට කර බිදුව එක එකයිදගේ පනස් පහි තිස්තුන හැටතුන බඳදුුව එකය එකයිදගේ පනස් පාහි තිස්ටතුන හැටතුන කිය මදිී දුර්තන කතාා කරන්න නැත්තං ඔබ බගන්නම් බලන් න්න අපේ සම්න්ධ කරගන්න පුළුවන් දුරකතනොය ආදිය තියෙනවා මේ ඒවට ගහිල කතා කරන්නටසනේ ටි උදව කරන්න උදව කරන්න අපඒ ජාතික කරතාවයක් ඔබේ පැත් ඔබේ ප්‍රදේශයේ තිබිච සිද්ධයක් ගැනට මේකයන්න න නි එහෙම කරන්න ඕන හම කහම තමයි අපට රටක් සමාජයක් හැටට ඉදිරියට යන්න පුළුවන් මේන මුද්‍රණය කල්ල කටුවන මාතර පැත්ති තියෙන ඇල්ටික පොඩ ෙදලදන්නග ලමයිටකිවන්නන්නේ ඒ සදක්‍රියාවක් ඉතින් සියල්ලුම දේවල් ඒ ඒ අදාල විෂය අමාත්‍යාංශය කරලා සර්ව සම්පූර්ණත්වට පත්ත්‍රය කරනම් හිතන්න එපා එක මහ ලොකූ දවල් හීනයක් එක වෙන්න නෑ ඉතින් අපේ අපේ වැඩ අපිට කරග ඇඩවෙයි මේ යන විදිහයට. ඉති එනිසා ජනත ඔහුගක් බලවත්. මේ ඉතින් ඒ අයි ඉදිරිපත්තවර තමගේ උරුම මේේ වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්කම එක්ද එක්දස හැටේක පෙබවා හ පටන්ර මාතතු සි අතර වෙනක හටන හිලතින දැන්නම අපිතා කරන්නේ ඒ සාංමස්සරික කාලය තුළ කාලය තුළ එති නුවන් අපි කතා කරගෙනාව පහුග අවසන් වැඩසටහ අප නිමා කළේ ශ්‍රීවී මේ කීර් තිස්ශ්‍රී රාජසිංහ රජත්තුමා ලන්දේසින් සමග අරිතාම නින්දනීය ගියවසුමකට එළැඹුණා නමුත් කිසිම ආකාරයකින් මේ ගියවසුම ක්‍රියාත්මක කරන්න උඩරට වැසිූ අවසරේ දුන්නේ නෑ එක්ද සත්සේ හැටහය ගියසුම. ඇමති මණ්ඩලක් ආසංකරෙ න සම ඉන්ඩලේ බහුතරය අසංකරෙත් නෑ එතකොට ඒ ප්‍රතික්ෂේප කරා ජනතාවත් ඒක ප්‍රතික්ෂේප කර ලන්දේශීන් කියපු ආකාරය ගියවසුමක්. ප්‍රායෝගික ලෝකේ ක්‍රියාත්මක වෙන්ඩ කොහෙත්ම ඉඩකඩත් තිබු නෑ කියල තමයි අපි කීවේයට පස්ස අපි සඳහන් කරා අවසං වඩ සටහනේදී. කීර්තිසී රාජසිංහ රජතුමා තමන්ගේ රාජ සභාවීටපු නිලධාරින් කිීප දෙනෙක්. ඉන්දිියාවත් එක්ක ගණුදනු කරන්ඩ සාකච්ඡා කරඩ යොව්වයි කියලා. මදුරාසී තිබිච්ච ශාන්ත ජෝන් බලකොටුවට ඉංග්‍රරිසින් හිටපු උඩුමා ලෙබ්බේ කියලා මුස්ලිම් ජාතිකෙක්. යවයි කියලා අපි සඳහන් කර ඉති මේත් හොඳ නිමිති මොකද අපේ රට වෙනුවෙන් රාජිතන්ත්‍රික කටයුත්තක යෙදලතියෙන්නේ අපේ මුස්ලිම් ජාතික සහෝදරේ මහත් මේ වෝ ඉති එනිසා මේ රට ගොඩනා ගැන්්ඩුව හැම කෙනාම විවිදධ භාෂා කතා කරන විධ සංස්කෘතින් වලට ආයිති වයවිධාගන් අදහන හුඟක් දෙන සාමහිකව මේ රට ගොඩනගා ගැනීම සඳහා ලොකු ෑමක්. රලත් තියනවා ති ගැන අපි වෙනමම කතා කරන්නඩෝනඒ රාජසේවයට සම්බන්ධ වෙෙච්ච සිංහල භාෂාව කතා කරන බුදු දහම අදහන්න අය ඇරුණට පස්සේ වෙන අය වෙනය කර ගැන අනෙකා කියන අදහසනම දී අද කියන වචන එනෙමේ පේ අනිත් සහෝදරෝරුනවාගම දෙමළ භාෂාව කතා කරන ඒ අප ඔක්කොම සංස්කෘතියයේ කොටා කොටස්නේ ඒ අත් කහමද මේකට සම්බන්ධ වුණේ කියන ගොලුත් මේ මේ වැඩකටයුතු සබධ වනේ කියන එක පිදදිරි වැඩසටහන්නකි අන්ඩ බලාපොරොත්තුය න්න. ඉතිං ඔය ගිහිල්ලා අර අපපි කිව්වා මේ ඉංග්‍රසි ජාතිකයත් එතරං උනන්දුවක් වුණේ නෑ කියලා මේ වැඩකටයුත්තු කරගෙන යන්ඩ. ඉති දැ උතන මේ ඉංග්‍රිසි ජාතිනක්ක සම්බන්ධ වඩදේ. පටන් ගැනීමත් එක්කම තව කාලපරිච්චේදයක් අපේ ඉතිහාස හැරෙනෝ එතර හැරිලා ඉට පස්ස අපට සිද්ධ වෙන කීර්තිසි රාජසිං රජතුමා තෑරලා හිළඟ රජුපත යන්ඩ නමුත් අපි එහෙම යන්න නැතුව එක පාරටම ෆයිබස් තිරිකුුණාමලයට ගොඩ බහින ප්‍රතාාන ාතිකයගේ කතාවත් එක්ක තැට එන්නේ නැතුව අපට තව මේ පූරණය කරන්න තව තා කීපයක් තියනවා කීර්තිසි රජිස්තති රජතුමාගේ කාලෙ නත්තෙන්ට එන්ඩ කලින් තියෙන තවතව අප කිය දැන මුතුකන් කියන්න ජාති කීපයක් තියනවා දැන් අපිට කවරුව රැහයි වැඩසටහනේ ද සාරනන් කරහා දුර ගැ කිවවා මදින වුන්වාස මෙච්චර් ලොකු දෙකර අඩුගාන වැඩසරන කිව හරන කහන්දුරු පදදුුණේ ොහෙදත් කියලා එක හරි හෙමහනක හරි සසාධාන ප්‍රශ්න ර ප්‍රශ්නයනඒ අපි අපේ හිතේ තියන සිතියම ඔබදත් නැනෙ හෝ. ඉති එ ඉති එනිසා මම අපි අපේ යුතුකමක්තියනවා. මේ මුව ඇත්තවශේ ම මේ දේශපාලනය ගැනම කතාකරාට මේ වැඩසටහන කීර්තිී රාජසිං රජතුමා ගැන අපි එතුමාන් නගර සැලස්ම භූමිදර්ශනය හඳපු හැටි ගැන කතා කරා සංකල් පාවල්ලින් ඊට පස්සේ එතුමාගේ සත්ක්‍රියාවන් පන්සල් වන්දනාවගිය වයිව ගැන කතා කරා මේ ඊට පස්සේ බලන්දේසින්ට පහරදීපුවා කතා කළ ඉතින් නමුත් අපි ප්‍රාමාණික බරක් දුන්නේ නෑ ඒකාලේ මේ කොහොමද මේ බුදු දහම ඒකත් ප්‍රධාන සංගටකයක් නෑ සහ මේ සරණංකර හිමියන් කොහොද මතු වෙන්නේ මේ කියන කාරන අදරත් අපිත චරිතයක්ක් තිෙන්න්නෙන රි අභිත චරිතයක්නේ එතකොට ඒවගේම ඔය කාලෙ සියම සමඟ අපේ සම්බන්ධතා ඇත්ති වෙනවා මේ ඇත කාලෙකත් ඔය සියමෙන් උපසම්පදා අපක සමරම සාවේ මොකද තිබුණ වෞරදු සිය කර දෙිය කරම කියල කත් තිබුණන එතින් මේවාගේ හැබැ පසුබිම මොකක්ද මේ උනේ කියන එක මේ කාලේඒ ඒකත් තියනවා හුඟක් කියන්ඩ රසවත් දේවල් තොරතුරු මහ රාශියක් එකෙ තියෙනකෙන අපි වැඩි කියනෑ ඔ වැඩි ප්‍රකට නෑ හුඟක් ජාති තියෙනවක කියන්ඩයිඉති මේ වෙච්ච දේවල් එක හැනි දැන් අපි මෙහම කියනන දැන් අද අපිට ඇහිල තියනවා ගරුතුර ස්වාමීන් වහන්සේලා නොෙක් දෙවල් ති කියනවා මේ ශාසන ඉතිහාසය ගැන මෙම අකණ්ඩවාපු මෙහෙම සම්ප්‍රදාය රෝමෝ කියලා. ඉතිං දැම් මේ කාලෙදිහැ බැලකොට අපට අකණ්ඩතාවක් ගැනම් මොකක්ත් මෙම හිතන් හරි අමරයි මුද ක්ඩනවෙවලමයි තිබුණේ කාලෙක් ඔය මහනුර යුගගේ කියලා කියන කාලෙ තුළ අපේ ශාසනය ඉතරැක් නමේ දර්ශනය පිළිබඳ දැනුම ඒකත් හුඟක්. හට ගිහිල තිබුණනම ඔබට මතක ඇති ඒ එක වැඩසරහ කෙනක නාමමාත්‍රක ගනින්ාන්සේලා ගැන කතා කියරක හරි තිඒ ඒක ගැපුරයම් බලන්ඩෝන මොකදම වඋුණේ කියන එක ගනින්නාන්සේලා අපි වැඩසරහනතුකව ගනින්නාන්සේලා කියන කට්ටිය මෙම ඉඩං හිමි ප්‍රභූපන්තියක්කට හෙම සම්බඳධ වෙල තිබුණයි කියලා හැබැයි යොයි ගනින්නාන්සේලා කියන එක වනත් දැ ඕනම දෙයක් එහෙමයි පට ගන්නකොට ටික් සම්භාවනීය ගතියක් තිය නවා ටිකක් ක්‍රියාත්මක වෙනකොට එකති අර ගුණාත්මක භාවයට යම්ම හානි පැමි නෙනවා එකති අපට වලක්කන්න පුළන්කමක් නෑ. ඉති මේ හද අපික ගැන අවධනය යොමු කන්න කිතාම වැදදත් කියෙලම කල්පන කරවා එතකොට අපේ මේ කීර්තිස්ශ්‍රී රජසිංහ රජතුමාගේ පාලන කාලේ පිළිබඳ අපි මේ කරන සංවාදය හමි සම්පූර්ණත්තකට පත්වනවා . අපි ගත්තොත් හම මේ කාල පෙෙනෙන ප්‍රධානතම කාරණය තමයි අප සියම සමග සම්බන්තාවක් ගොඩනාගැෙන අගන දි ගාශයවත් එෙක්. එතුට අපිට මතකයේ ඉස්සල්ලම දැේ ලංකව එකකාලේ වෙනක ද විශේෂ දෙවන විමල ධර්ම සූරී රජතුමා ගැන. අපි කතා කරන වෙලාවෙකිව්වා ඒ වෙලාවේ මෙරටේ හිටිය නැහකගේ උප සම්බධා භික්ෂුවක්. ඒ තර්මට පරියාණයට පත් වෙලා. එතකට හිටිය කවුද හි මේ ඔය ගනින්ාන්සේලා කියන කට්ටිය අ ගනින්ාන්සේලා කියන කට්ටිය ඉන්න එක ගැන වුනත් ඉතින් ඉගුල්ලන්ගේ තරාතරම කොහොමද කියන එක මේ ශාසනය පරිානය වෙච් චාකාරය තේරුම් ගන්නඩ අපට හුන්ගා ප්‍රෝජන වෙනවා ඉතින් ගනින්නාන්සේලා හිට සමහර්ගනි නසල වලවල හිටිය කියැනන්නේ පන්සලත් පන්සලලත් නමේ ගනේ වලව් කෙලෙම තවමත්තියනත්තැන් ගණනේ වලව් ඒවට කියන්නේ එතකොටේ ගනින් නාාසෙලා හිටපු වලව් එතකොට ඒවගේම එගොල්ලන්ගේ මේ මෙ හරිම අපි හිතන්නේ ගනි නාන්සේලා කියෙලාක්කිවහම එකගොල්ල බන පොත්්ිකත්තියා ගෙන්ෙන මෙම ටියයි කියලා නමු ඒගුල්ලෝ ක්‍රාපටිපටය දිහා බැල්ලුවෝ මේම වාර්තාගත වෙල තියෙන අපි උන්නන්ගේ වාර්තා මොනාද කියලා මේ කියන්නම් එතකොට දැ න්න ය ඔය කාලේ එනුවන් ඔය හොඳ තියෙනවා කවි කවි සංග්‍රහයක් මුංකොටු ඉරාල කියලා මහත්මෙක් ලියපු කවි පොතක් මුොටු රාල මුංකොටු රාල ලියපු මේ කවි පොතේ අපේ ප්‍රධාන වංසකතාවල ඉදිරිපත් නොවෙන සුළු සු සිද්ධි ර්තා කරල. එවේ ඓතිහාසික ගුණේ ඉතාම සරුයි. මුකොටුවේ රාලගේ කවියක තියෙනවා මෙහෙම කියලා. සැදහැත්තන් පුදන සැදහැතියි ඇවිල්ලා පූජා කරනවා. නොයෙක් පූජා ලබමින අ සැදහැත්තම් පුදන නොයෙක් පූජාවල්, ලබමින් ඉන්න නෑයින්ට බෙදමින ඒ හම්බෙන ටික නෑහැන්ට බෙද බෙද නිමල සස්නයේ කසට තවරණ ඉ ඔන්න ඔන්න ගනින්න සේලා ගැෙන කියන්න පුලන් බෝම කෙටිකවිය මන්න්නමෙක්ව මුංකොටු රාල ලඟ පාද කරන්න කාල ලිපච් කාල් පබොද මුංකොටු විරල ලෙපු කවි ගණනාවත්තිය නොය අපපි අවශ්‍ය තැන්ගවල්ලද උපුට දක්ව නොහ අපි අ අදරේ වගේ උපහසයෙන් පහරදිීපු කවක්තමයි මුංකොඩේ රාලගෙන රාල යා ඉතින්ගේ ම් බලන්ට කියන එක අ සැදහැත්තම් බෙදන නොෙක් පූජා ලබමන අපි රංචාගට ලම අන්දරේ ගන කතාවනට මෙයාලා ගැන කතාගන්නෙම නෑ නෑ ඉන්ට බෙදමින ඒවා නෑ අන්ට දෙනවා පවුලි කට දෙනවා. දීලා නිමල සස්නයේ කසට තවරන මේ නිර්මල ශාසනයේ කහට පැල්ලන් ඇති කරන සෙට්ටගත්තමයිට්ටියත් තමයි මේ ඉන්න කියනක තමයි මු කොටු රාලකිවේ ඒක කියන්ඩ එහෙම සුදුසෝ ඒගුල්ල එහම කියන්න නමකදන අද ඒගේ ගණින් දැන් අපි කියන්නේ මහා සගරත්නයට අපි කොයි තරන් ගහුරුවණිය ලෙස අපි ආමන්ත්‍රණය ඇවතුම් පැවතුන් උවහන්සේලා මෙ මේ රටේ මුර දේවතා උන් හැටියට කාලයක් තිස්සේ රජේට අනුශාසනා කරමින් සමාජයට යහපත පෙන්වාදමෙන් ඒ වගේම බුද්ධ දර්ශනය දහම මහජනයට කියාදමෙන් මේ සමාජයේ සන්තුලනය කරන්න න් වහන්සල විශාල වැඩකොටසක් කරා. දැ අපිට පේනම අප මේ කතා කරන්ඩ යන සරණන් කර නායක හාමුරුව වැලිවිටිය පිින්ට පාතික අසරණ සර සරණන් කර හාමුදුරු මොනතරං වැඩකොටසක් කරාද ඒ කාලේ දේසා උන්වහන්සේලා සංග පීතුරුවරු කිතු සැකයක් නෑ නමුත්. අරමටියකුත් හිටිය ඇතේ ගොල්ලගේ නං ගන්දිහා බල කොටත් ලබුතලේ ගනින්නනාාන්සේ වෙල්ලගේ ගනින්නාන්ේ ඔ නන්ටිකක් සුමංගල ඒකනායක ගනින්න්නාන්සේ මෙ හාමුුර රු හැට පෙනෙහිටපු කට්ටිය හරිද එතකොට බුද්දරක් එත නවරත්න ගනින්නාන්සේ මෙ පුස්කොල පොත්තල සඳහන් වන නම් මේවෙන් අපට පේනවාද මයි නටික ඔක්කොම කඩදුර සිටුව කියෙන ශ්‍රීපාද සන්නස කියල ලකන දෙක්වේන විශේෂම කඩදුරසිට්ටුවේ කෙනෙකුට ඔන්නන් ජාතික ලේකනාාරයටට හරි කොයිටරි ගහිල කඩදුර සිට්වුව අරගෙන ක කියවල බලන්ඩ මේ ලබුතලේ ගනින්න්නාන්සේ ගැන සුමංගල ඒකනායක ගනිින්න්නාන්සේ ගැන සඳහන් කරනවා. ඉතින් ඒකෙන් අපට පේනවා සමහර ගනිින්න්නාන්සල හිටිය මේ ඉවක් කියන්ඩත්ට විශ්වාස කරන්නට තමරු නමුත්ව වාර්තාගත වෙලා තියනවා ය අපි මුලින් කියේනොටකුව ගනින්න ාන්සේලා මේ මේ ප්‍රභූ රූ ඩං අයිත තියන ප්‍රබූ පවල්ලට සබන්ධය කියලා ටිකකාල කනටක පිරුණාගලත් අපබිකි වද මේකෙන් පේවා මේ නංගං අරම වෙනකොට. සමහර ප්‍රභූ ගණන්න්නන්සේ ල අදැ අවස්ථාවක නරේන්ද්‍රසිංහ රජත්තුමාගේ කාල්ලයේ පුත්තල මේ දිසාපති හැටට වැඩකරේ ගණන් වහන්ස කෙරෙක්. ඒ ගනින්න්නහන්සේ පොයමල්ු විහරය හිටිය කොබෑ කඩුව ගනින්න්සේ. එයා පුත්තල මේ දිසාපතිවරයා හැටියට වැඩ කරා විතරක් නෙමෙයි කීර්තිස් රාජිසිං රජරත්තුමාගේ අභිෂයක උත්සවේ දී ඒ සිද්ධිය වාර්තා කරන ලේකකාධිකාරී ැටියට හිටියත් ඔය කොබයකඩුව ගනින්නාන්සේ. එතකොට ඒවිතරයක් නෙමෙයි ඩැන් ඔය මේ සමඔ වක්ගොඩ සන්දේශය ක ලෙකක්ත්යන වගේ ගොඩ සන්නේසේනක් කියලත් කෙනකට සන්දේශය සඳහන්නාක තැනක මේ සමහර ගනින්න්නහන්සේලා රෙදිියපුල්ලන රජකාරය කරයි කියලා ඒන ඒගෙරදිියපුල්ල ගන්න එක නෙමේ මහජනයාගේ අ්‍යයනවානය රස්සාව අපි කියන්නේ ඒ අ නරකදන ඒකතොන්දරන්න කතා කරනන්නේ ගනින්වහන්සේල මේ පන්සල්වලල්ට සම්බන්ධ කට්ටියක්ග සමහරකට්ටේ කත්ත අරංග්‍යයාලු අදද කදාාරංගිය ගනින්හන්සේලා සමහර ගනිින්නාාන්සලා හිටියලු බෙරගහ නටනරි ඉ ඒ කියන්නේ විවිධ ධූරාවලියන් අයත් අයත් ගනිින්වහසලා වෙලා ශානයේද වෙලා තියෙනවා ඒ එක එක අපි ඒකට විනිශ්යක් නෙමේ දෙන්නේ අපික න්න දැන් මහා සංගරත්නය භික්ෂූන් වහන්සේගෙන බෙරග නැටවුත් එහම බෙරගහන්නට පෙරහැරුුණන්හසේ වඩින් පුල ලුව නවත්. හසේ බරගහ ටන් ග ොත් එෙ මේ විකාරයන්නේෙ දැඟහෙම ගෞරුවාන්ත පරහරවාඩින ස්වාමින්න් වහසේක නෙක් බෙරයක් කරං ගහන් ඩයි නටන්ඩයි ොත් තන නිගා අපිට නොගැලපිීමක් නෙස ලපිීමක්කෙනවා ති හෙමයිති නොගැලපීග නේවා නුවන්තියනවා මේක කියනකොටම්ට මතක් වනෙේ ගනින්නආහන්සේලා බෙරගහ නැටවයිකි වහම ගේ හොට නාතර ඇ බච්ච මහත්තයකුත් පැනල නැටව පේ හරක පාර්ටමනය දෙ මනවූර ඉති නිසා මේ ඉතිහාසය විවිධාකාරයෙන් ඉදිරිපත්වෙනවා තමන්ගේ තමන් දරන තත්ත්වයට නොගැලපෙන වැඩ කරන එක ඉතිං මේ දැම් මේ කතා කියනකොට මොකදද පේන්නේ අපට ශාසනය කොතන තියෙන් ඇද්ද කියලද පේන්නේ හරිද එතර මේ වගේ මේකමිකන් මහා මේමිකැනෙ අපි අපි කතාකර අඩුරාධපුර යුගයගත්තොත්තේම මහා විහාරයා අභයගරිය ජේතවන්නේය ඒ ඒ විහාරාරාම විසින් දරනලද මතවාද කෙසේ වුවත් ඒ බෞද්ධ ප්‍රබෝධය සම්බන්ධයෙන් ශාල පුනර්ජීවයක් රටේත්ති බිබුණු විට පස්සේ පොළොන්නරු කතිකාවතනෙ දිමුලාගල මේ කාශ පහාමුදුරන්ගේ මූලිකත්වයෙන් කරපු දඹ දෙන කතිකාවත ඒ කතිකාවත් හරහා හරි මේ ශාසනයේ තිබෙන ඒ උත්කෘෂ්ට භාවය සහ දර්ශනයේ තිබෙන අකණ්ඩතාව ඉදිරිට ගෙනයන්ඩ ඉතිහසේ පුරාම වැඩටයුතු කළ අපේ මහා සංගරත්නය වට උපකාර කරපු රජවරු ඉති ඇත්තම හනුර යුගයේදී වුණනත් ඔය දෙවරරි විමල ධර්මසූරය ඇතුමා මේ ප්‍රශ්නය දැකලා තුමා තමයි පළමුවාරට ලන්දේසින්ගේ උදව්වරගෙන සියමට කණ්ඩායමක් යවලා උපසම්පදාව මෙහැට ගෙනාවේ හැබයි අවාසනාව කියන්නේ එහෙම ගෙනල්ල ප්‍රතිස්්ථාපනය කරන්න මට්ටමක නෙමේ සමාජයේ තිබුණේැ අප මේ හොදදටම සමාජය පිරිහිලා මෙ ශාසනය එතකොට කොහංහරි මනිවාහස හතට පත්දන ල උප සම්බාාව හිටව එක එක දරන්න නෑඒ ොතට සිද්ියක් හට ටික්කරෙයි ඇත්ගන බීජ වපපුරන්ට පුලුවන් පොලොව සක්ස්සලාතිබන්න පොලො සකස්වල තිබුන් න වෙන්න ඒතික කාලගෙ ොන්සයි කරන්න බෑන මේමගේ දේවල්න්නේද ඉතිං දෙවනි විමල දරම් සූරය රජතුමා ගෙන පුප සම්බදාවත් තිි කාලකින් බිඳ වැටන මහනවෙච්චය සිරුවරල ගියා ඉදික පැවතුනේ නෑ මොකද ඊට වැඩිය මෙම බලන්න මේ වන්න වෙන දති රාත්මක වෙනනකටඒ වටග හිල්ල ට එකතු න්නන්නේ ැවතුනේ නෑ ඒතිකා සාර්ථක වුණා ඉරවස අපට මතක ඇති අපි කතාකර විජේරාජ සිංහර ජ ජුතුමාන එතුමා දෙපාර කුත්සාහගත්තනේ සේමියෙන් උප සම්පදාවගේන්ට හරි දෙපාරකුත් සහගත්තාසාාගතන මේක කලා එක පාරක් එක පාරක් මේ ලන්දේසින්ගේ නැවෝලින් ගිල්ල උත්සාහ ලන්දේසි නැවකින්ගේ කියන පවනිවතා මත අපි මතක් කර මේද මේ මො අවුද දොරනගම මහන්දේරම් රාල කියන මහත්මයයි මාතර රාල සහ පිරිසක් එකක් ලන්දේසි නැව නැගල ගිය ඒ නැව මෝදදු බත්තු වුණා දෙකකා සාර්ථක වුුණා න. හිට පස්සේ දෙවනිදූත පිරිස තෑර දොරනගම රාලයි ඒ කට්ටියයක් එක දෙවනි දූත පිරිසකුත් පිටත්වෙල ගිය. ඒ අනාතරතුරු දොරනගමරාල අබහව ප්‍රාප්ත වුණා ඒ කාලේ මේ විජරාජසින් රජතුමත් අභාාවේයට ගියා ඉතින් මේ ව්‍යාපාරය බිද වැටුණා. කොහමමාරි ඔය ඔය කණ්ඩායන් දෙකටම නායකත්වය දුන්නේ විල්බාගෙදර රාල කියලා ප්‍රභූරයෙක් ඇති විල්බාගෙරාල දෙදවනිවතාවත් කෞද වි රාජිසින් රජුර යාවපපු දූතකගමන අසාර්ථක වුණාම විල්බාගෙදර ආපව් හරිලාව හිස්සතින්. ඒක හරියට ස්ථාපනය කරගන්ඩ පුළුවන් වුණේ නෑ. නමුත් ඒගුල්ල නැව මුූදු පත් වනාට ගියා සියමට අගියා සියමට ගියා ගියහාම තමයි එහේදී මේ දොර්ණගමරාල අබහා ප්‍රාප්ත වනේ ත්‍රයාා ප්‍රබලෙක් විල්බාගෙදරාලත් ගියා තව පිරිසකුත් ගිය ටියට පස්සමක දනේෙ කොල්ලන්ට මේ සාර්තක කරගන්න බරන විල්බාගෙදරපව හැලාවයිනකොට විජ රයිසිං රත්තුම හා පපා් වෙල හැබැයි මේ මේ කණඩායම එක්ක ගිය එක්තර ගනින්න්නන්සේ කෙනෙක් මේ නන්තපුරේ ගනින්නාන්සේ නන්තපුරේ ගනින්නාන්සේ කෙනෙක්න සියීමම නතර වුණා මේකම කියන්ඩ හේතුව කෙනෙක අහන්න පුළලා තින් නන්තබුරේ ගනින්නාන්සේ සියමේ අතර වුණයි කියෙන එක යිතිහාස සිදධියද දෙ ක කියලා ඒ සිද්ධයක් වෙනක ඉදිරිට පේ නමුක යහයේ නතර වෙච්චකෙන් වෙච්ච පසුකාලින් නත්දයක් එනිසා පියක සඳහන් කරේ රිත නන්තබුරේ ගනින්නාන්සේ සියමේ නතර වුණා ඉති ැ මෙහම කේීතිසි රජසින් රජුරට ලින් ච්ච දෙවල් ැපිමැකිවේ නැවත උපසම්පදාව ප්‍රෂ්ානය කළ මේ රටේ සාසනය පුනරජීවනයකට ගේන්න එත අපි තේමාව මොකක්ද කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ වැලිවිටියේ පි්ඩපාතික අසරණ සරණ සරංකර ස්වාමීන් වහන්සේ කොහොමද පැන නාගින්නේ උන්වහන්සේ ස්ථානගත වෙන සදර්ය මොක්ද දෙහෙම චරිතයක් ඇතිවෙන්නන්නේ ඇයි. ඒ කියන්න මේ උත්සාහගන එතර එතකොට සරණ කරහාමුදුරුව මතු වෙන්නේ මේගේ අතිේශය අස්ථාවර සහ්‍යකූල බෞද්ධ දර්ශන බෞද් ශසනය සම්බඳධ ිච්චව වකවානුක බුද්ධාමගෙන වචන අපිගමකු න ඒක ඒත් මේ තරන් පහලට වැටි ලති විිච්ච කාලෙකදී තමයි සරණන් කරහාමුදුරු මතු වෙන්නේ ඔන්න ඔය කාලිදි තමයි කීර්ති ශ්‍රී රජසිංහ රජතුමා අර තුන්වෙනි වතාවට සියෙන් උපසම්පදාව ලබා ගැනීමේ උත්සාහය දරන්නන්නේ ඇති එකට අනුසාසකත්වය දුන්නේ මේ ඇතවශයම කීර්තිසි රජශමාගේ තුංවනි රාජ්‍ය වර්ශයේදී තමයි මේ සියමට දූතයෙන් ඇැවීම පිළිබඳව කටයුත්ත පටන්ගන්නන්නේ සරණංකර හාමුදුරු තමයි මේකට අනුසාසකත්වය දක්වන්නේ මේ අපි ගෙනල්ල ස්ථාපනය කරමු කියලා ඇති නුවන් මේ සරණංකර හාමුදුරුවන්ගේ අනුසාසකත්තුවෙන් ීර්තිසිී රාජසිංහ රජුතුමා සියමට යැව්වා ප්‍රබුවරු පස් දෙනෙක්ගෙන් සමංවිත පිරිසක් ඒ ප්‍රබුවරු කෞද කියලා අපි සඳහන් කරෝතුද එක පටිපොල මොහට්ටාල තමයි ප්‍රධානත්වය දැරුවේ ඔහ අපි ඒ සඳහන් කිරීමස විරාමයකින් පස්සෙ කරමු හරි සියමට ගිය ඒ ප්‍රභූ පිරිස කෞුද කියලා අපි මේ විරාමයෙන් අනතුරුව කියන්න අපිට විරාමයක් දෙන්න ඒම අපි මතක් කරන්න ඔබට ඒ අතරතුර අපට කතා කරන්න පුළුවන් අර කටුවන මේ ග්‍රන්ථේ ගැනත්ත මතක් කරනවා ඒ ගැත් ඇ අපිට කතාරන්න පුළන් ඒ ඇි ද්‍රණය කරලන්න මාතර කටන පැත්ත කවරට ඉන්නලගේ දිරිපත්ෙන ඒ පත්ම වඩනිිත් නෑ. ඒකම ලියන්න තැල් පටේ විසේ හඇතලිස්පා කොළඹ සහපිය වලංගන්න අය කමෙන් සිදිහටත් ඔබට පුලුවන්. අපේ ජාතික කටාව සමග පෙළගැසමු ඉතින් අපි අර සියමට උපසම්පදා ගන්න තුන්ගේ නිවර ගිය කණ්ඩායම කියන්න ග හම තමයිස අපිට විරමෙකට යන්න වනේ ඕ වෙලාවේ කීර්තිසිී රාජ්‍යසිංහ රජත්තුමා ටිකක් ලොකු පිරිසක් බලවත් පිරිසක් තමයි සියමට යැව්වේ. මොකද අපිට පේනවා සරණංකර ස්වාමීන් වහන්සේ ලොකු සැලස්මක්. දඩ ඇති පහුගේ වතාවත් දෙකකම මේක සාර්ථක වෙච්ච ව්‍යාපෘතියක් හදා හද මේ වතාවක හරියට කරඩ්ඩුවන කියන ඇතේම සරන්කරහාමුදුරන්ගේ ඉතිහාසේ දිහා බලුට අපක ඉදිරිේදි ගන්න ක සාකචාවට උන්වහන්සට ලොකු වුවමනාවක් තිබුණා මේ ශාසනය ප්‍රතිස්ථාපනය කරන්න සහයේ තිබිච්ච පැරණී බෞද්ධ පුනර් ආශස්්චර්වය එක පුනර් ජීවයකින් ස්ථාපිත කරණ්ඩිතින් මේ සියමට ගිය ප්‍රභූරු පස්ස දෙන අපි පතම් මතක්කර පලවෙනියා නායකත්වේ ගත්තේ පට්ටිපොල මොහොට්ටාල ඒවගේම ඇල්ලේ පොල මොහොට්ටාල ආයිත්තා ලියද්දේ මොහන්දරම් ඊරියගම මහන්දිරම් විල්බාගෙදර රාල ඇද විල්බාගෙදර කෝමරි මේ වැඩේම ඉන්න ඕනේද වැඩේම ඉන්නවා එම වැඩේම ඉන්න ඉන්නනි කොයිපත්ත මාරුණු හ මම කවරාවත් කොහුණ ඉන්නවා කත හො ස රමුණක් තිබන්න කොමට ලංකාට උප සබඳාව ග න නගන සියමටනෝගෙන් පුර්රම ටනෝග කාලේ ඒකාල එ අනික විල්බාගෙදර රාල මේකට සම්බන්ධනගේ අත්‍යවශ්‍යයි මකද අදැකි ඒකට අත්දකින් තුර එය ඉන්න න නමුතරට පටිපොල්ල මහොට්ටාල තමයි නායකත්ව ගත්තේ විල්බාවේ රාල්ල මේකට මඟ පෙන්න්ඩ ඇති නඩේ ගුරාාවගේ ක්‍රමය කරන. ඉතින් මේ විස්තරේ ඩෙලිගේේෂණයි හැල් කරන්න ඇද. ඔව එතතුකොට අපි දන්නවා මේවා අපි මේ වැඩිසටහනේ කියනකොට හුඟක් දෙනා කල්පනා කරන දෙයක් තියෙනවා අහන දෙයක් තියෙනවා. තොරතුර ොහොද හො ගන්න ඉතින් අපත් වගකීමක් තියනවා ඒ තොරතුරු තියන තැන කියන්න. ඒන්නේ එතකට ඔබට ලේසි අපි කියන දේට එහ තව ගිහින් අපි මේ මුළු පොතමගෙනනල්ලා තොරතුරු සහ ස්තරව කිය නෑනස ක සංශිප්තලලාි පොඩි නිලයක්ක් අල්ල දෙන්න එකත් එේම අපි මේ කියන ොරුතු එක පොතක තියවත් න තැන්තන්වල ැ පටයිට ඉල කියන්න යන්න ඉතින් ඔයි මහනෝරයෝගේ රචනවෙච්ච? ්‍රතිත්තියන විල් බාගෙදර රාලගේ විස්තරය කියලා ඒක පුස්කොල පොතක් එතකොටට විල්බාගෙදර රාලගේ විස්තරය කියන පුස්කොළ පොතේ තියෙනවා මේ කීර්තිශ්‍රී රාජසිංහ රජත්තුමා යවපු මේ දූතගාමනට සම්ඳධවෙච්ච ප්‍රධානීන් පස්ස දෙනාගෙන විස්තරයක්ඇ ඒක පුස්කොලපොතක් හැටීට තියෙන්නේ ඒක සොයාගෙන සමාරවිට නොරේලිය ජාතිකල් ඒඛනාගාරයක තියෙන්න්න පුලුවන් එම නැත්ත මහනුවර ේඛනාගාරේ තියන්න පුළුවන් ඉතින් එහන්දා ඒ උනන්දු කෙනෙක් න්නවානම් ඒ විල්බාගෙදර රාලගේ විස්තරය කියන පුස්කොලපොත ස්යාගෙන ඔබ උනන්දුනම් මේ ගමන ගැන බල ඒඒයකින් කරුණුහ ගන්න පුුවන් මක්තියනවා ඒ තරක්න වෙන ලොකු පිරික් ගියා කලිකොන පස රක්න හට එක්දනෙක් හිලතිනම ක්ඩාේ හරි ඉතිං ඒක ලේසි පාසු ගමනක්න මේ හැටැක්ෙන කෙ නවොචර ලකක් න මේ නංගේයේ උප සම්බධාවගේටන දැන්න කෝච්චගේන්න හැටකත් වැඩිය හසය අතරා පුරෝල යන වෙලාවලු ෙතිෙන් මේ හැටෙක් දෙනෙක් ගියා ගියාය අතර වෛද්‍යවරු ජෝති ශස්ත්‍රක්ඥෝ සංගීතක්ඥෝ සත හැට්ටෝ ඇයි දැ මේසා වඩම් කරට පෑන සංස්කෘතික සදර්ශනයක් වෙලා කරඩුවන්නේ හරි එතරට පහුගේ අදක මහින්ද වෛද්‍යව රුද්ගේ අදැන් පට පර මයියනවා ව මෙ වෙන හරි දැම් පඩක් ගන පඩ ජෝති්‍ය ශාත්‍රක්ඥය ග බල මේ යන පාර කියන්නපුල කුුණාටු වෙනවාද අන මේද බලන්න. ඒ සම්පූර්ණ බොහොම ඔහොඳ ලොකු කණඩයම හො ටීමය කව ද හොද කණඩා මක මද හැමකි නටමදන රජකාරරන්න මේ ගමන සාර්ථක කර ගැනීම සඳහා මිසක් ගහිල්ලඒ ස මේ සල්පිල්ල ඇවිදිල බරපිකක් කරන ලංකාවටට නෙම මේ කට්ටේග මේ කට්ටේගේ මේ රාජ්‍යතාන්ත්‍රයක සහ ආගමිකරටේ පිරිහීගිය මේ ආගම ස්ථාපනය කිරීම සත්්‍යේතන අරමුණ මසක්ව බුරුමටකගේ බුරුමතය කරගෙන්න්න නෙමේ මරගඩ නෙමේ එතකොට මෙගොලන්ට යන්ඩ පහසුගන්සැස්වේ ලන්දේසි ජාතිකෝ ආයයි පරල් ලන්දෙසි එකගොල්ගේ නැවක් දුන්නා නැවේ නමත් තියනෝ වල් ්‍රීක් වල්්‍රීක් වල්්‍රී වටRE වල් ට්‍රීක් කිය නැවෙන් තමයි මෙ අය සමට ගිය එතකොට දෙැම් බලන්න මේ පරිපූර්ණ ඉතිහාස ඇදන් අපි තිහාහසේගෙන ගැන්ඩ චූලවන්සේ මහවන්සේ පාවිච්චි කළලාට දැන් ඒවා රචනා කළ කතුරුන් වහන්සේලාට එච්චර ලොකු විස්තර සඳහන් කිරීම වුවමනාවක් තිබුණ නෑමකුදේ ුන්හසේ අන්වන්ල ව වෙන පපස්සේ කරනය ලි්ේ ඒවාගේ ප්‍රා සිද්ධිය සිද්ධියන ප්‍රධාන සිද්ධිය සඳහන් කරව. අපේඒ මහ පර ගීලට අතතුරපාරල්ල තුු පාරවල්ල ගහිල්ල කියෙනවා මෙන්න මේමයි මෙන්න ගිය නැව වේල්ට්‍රීක් කිය නැවේ තමයි ගේ තුර ලන්දේසින් ජාතිීන් තමයි වේල්ට්‍රී කියන නම දුන්නේ. ැ ුව හොතකට කලින් මේ කොච්චර අමාරුවෙන්ද මේ ගමගේ යන්නේ මේ ලේසි පාසු වැඩද දෙ කියලා. මේ කට්ටට සියමට යන්න්න අවුරුද්දග්‍යා. සියම රජ්වරූ බැහැදකින්දේ මුළු ගමනට ගිය මුු කාලේ අවරුද්දක් දවස් තුන් සිය හැට පහක්. ගත කරලා තමයි තිරකනාාමලේ වරායෙන් පිටත් එච්ච නැව. ඔහෝම ගේල්ල රණින් ලැලන්න ටග. එතකට ඇයි අවුද්දක් ගේ කියලා බැලුහම මේ කට්ටිය මේ කෙලිම් එක පාරට දැන්. හස්සයානය කටනනායක ැගල ගෙල්ලා ීත්‍රෝ ගුවන්තුරට පලි බහිනවාගේ නෙමේ ගොල්ලෝ මේ නොය රටෝල් ගල්ල ර ඉන්දිය අර වනගනිර පැත්තෙන් ඕම ගිල්ල අයි දිගෙන ස න්නත්තේ යන්නෝ ිහිල්ල අනික තමාර තැන් වලදි වන්දනාමාන කරගෙන යන සංස්කෘතික දූත කණ්ඩාක් ගොල්ලොු කමර අවුදග්‍යා අවරුදග්‍යයාාම තින් සියයම් සීමට ගියාම සීමේ රජුරෝ රජුරෝ තියව්ව මේ තුඩ පාත් මේ සන්නසක එහමෙක් ලියවෙල්ලක් එක්ක රත්තරනිින් ලිය පුල් රත්තරම් පත්තිරුවකලේපු සටහන කරගෙනග මේ දත කණ්ඩායම සීම රජතු මාට සීම රජතුමා බොෝම හොඳ ෞද්ධයක් එකකාල හිටපු රජතුමා මේ පිරිස ඉතාම උනුසුමව පිළි අරගෙන ඉතිං මේ කට්ියත් රජරන්ටේ තෑග බෝගෙමදල මේ ආපුකාරණයක ව හම රජ එකඟ වුණාහමේ භික්‍ෂූන් වහන්සලා කණ්ඩායිම ලංකාවටේ වන්ඩ උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා එතකොට රජජරෝ නම් කලා භික්‍ෂූන් විසි පස් දෙනෙක් මේ ගමනට අපහ යන්්ෝනේ හැට එක යදන විසිපහයි ලංකාවට යන්්ඩෝන සි පස්නෙක් වැඩම කර්ඩෝන. කියලා මේ විසිපස් දෙනට හිටිය උප සම්පදා හාමුදුරු දහට දෙනෙක් හිතුරයි සාමනේර හා එතකොට මේ කණ්ඩායම නායකත්වය දක්වේ තමයි අපි කවුරුද් දන්න උපාලි. ර ර කියන පාලි ර ම අපට ගෙන සද ද න ඇතවශ උපසම්පදදා හාමුදුරුවරු දහටයි සාමනේර හාමුදුරු හතයි හොමේ නවා. එතකට කවුද මේ උප සම්පදා හාමුදුරුවරු නායකත්වය ගත්ත කට්ටිය වාර්තාවල සඳහන් වෙන්නේ ප්‍රා උපාලි මහාතේරෝ ප්‍රා කියන වච ස්ත්‍රරහට දානෝයි කාල්ලියට පා. උපාලි මහතේරෝ පාආරෙමුණි මහත්තේරෝ දැවන උපාලිතරුන් වහන්සේ තමයි උප සම්පදවගෙනාවේ කියල කියන එක වැරදි උන්වහන්සේ නායකතේ වි හක්කි හන්ස තැක්ම විසිිපහක්කි නවා තට දහටකුප සම්පදස්වාමි වහන්සේ එතකට පා උපාලිය මහතේරු පා අරමුණි මහත්තේරු පා මහා ඉන්ද සුමනතේරු මෙම නං දිගටමතියෙනවා ැ පුස්කොලපොතේ තේරෝගේ ළමඳ තිෙන්නේ. තෙරෝ දැන් ි ැත ටල ගැ ඉංග්‍රිසි කොති ග ග වර්තමාන ඉග්‍රීසි ා ේර ේරෝක හඳුන්න්න ස්වාමන් හස ලද හැ ඒදසල් තරුන් හන්සගෙන තර හසේ මේ ලියන්න කාම්බෝජ බුරුම අකරුව රශාාව ල හරි හට ඒ ඇත්තවශයේ මය ප්‍රශ්නේෂ ලංකාවේ අයට පුරුමකර ඉග ගන්න සිද්ද වන යි මොක දෙහෙන්ගේ පත්තික ඇත්තවශයම අපේ දානමනි සත වර්ශය හිටපු මහාත් තැරවරුම්. පෙරටේ හිටපු අපේ වස්කඩ ස්්‍රී සුභූතිනනායක හාමුදුරුවෙන්ඩ පුළලුව පානතුර ශ්‍රී සු මංගල හාමුදුරුවෙන්ඩ පුලුවන් හ මේ සු ේ තරන මඇත කාලනකම යකඩේ ප්‍රඥාරාම හාමුදුරුවෙන්ඩ ල උන්හසලට මේ බුරුමකර කිය වන්න පුලුවන් ඒ සම්ප්‍රදාය පවත්වාගෙනාව ඒ පාණ්ඩිත්තය ඒ ඉගැ ගණඩනම් බුරමහුරෙන් කියව ගණඩ වෙන නතු මෙකර ගණ්ඩ බෑන ඉතිං මේ විස්තර. හිද ගන්නේ ශාමූප සම්පදා වත කර තියන පුස්කොල්ලලේ කනයක් ශාමෝප සම්පදා වත ශාමදේශයේ උප සම්පදා වෘතාන්ය අපි ජංසාමාන ලට හුරු සාම පාලිකනක ශාමෝපාලි කියනක අපට තිෙ මං හිතන්න ශාමෝපාලිකයන්නේ ශාම උපා පාලි ස්වාමිසේ පිටපු සන ම පාලි නිකාය කල නිකාය කතන්රන කෝහත් ස හන්නන යිති කොහමරි වනා මේ ඉදිරියට යනකොට ශාම කියන සියම් කියන සියම් කිය එක ශාම කියන සියම බලියෙන් කියන්න ශාම කිය ම කියන කියන්නේ ලසන ශසන ම ශාම එතවට ශාමූප සම්පදා වත ඉති ඒකෙත් සහන් වෙනසේ ඒ කියන ඔප සම්පදා ස්වාමිනහ දහ නමයක් වැඩියගළ අර සාමානයේ දහටයි කියලා ද ප්‍රශ්නන කකමාරි උප සම්පදදා භික්ෂණ වහන්සේලා සහන පිරිසක් හන පිරිසක් මෙවුනා එවි තරක් නෙමෙයි සියමේ ඇමතිවරු පස්සෙනෙ කුත්තාව ලංකාවලට සියම ඇමතිවරු හ අපට මේ පේවා මේක රාජ්‍ය තාන්තිකයි මේක නිකම්ේ ස්වාමීන් වහන් සැලෑ විල්ලා එහම එහෙම වැඩම කර ඒ ඒ විනක් පිලති නස විනයක්ක්ති වෙෙල න ික්ෂනයක්ක් ල ඇමතිවරු පස් දෙනෙක් මේ ආවා ඒගේ නුත්වයෙනවා ප්‍රසූදත්මන්ත්‍රී එකඇමතිවරේක් ගෙනාව හරි අපි හල නෑන මේේවා හරි ප්‍රසූදත්තමේන්ත්‍රී ගෙනනමෑ ලුවන්සිී ස්නේ හෝ කියන ඇමතිවරයා සියම් නං ගරුමනං ඇති මේ ඇමතිවරු තවතියන ගොඩක් තුන් මහාපෝන් ඉතින් මේවා මෙම මතක තියා ගන්න කියන්න නන්න ලා අනු ඇහනකොට පොඩි යෙනවා අපිට පොඩි අනන්්‍ය නදක් න නංවලත් යනට විචිත්‍රත්වයගලත් විචිත්‍රත්වයක් තියෙනවා විතරක් නෙමෙයි මේ ඉතිහාසය කියනක අපට කොයි තරම් පැහැදිලිව සොයාගන්න පුළුවන්ද එස් සිද්ධි එතකොට මේ සම්පදාව ලංකාවට ගනම මේක යිතිහාසික සිද්ධයක් මේ අපේ ඉතිහන්සේ තුළ එක විදිී හැරවුම් ලක්ෂයක්මලෝදයක්ක්ති ිච්ච ඇති ගනින්වාන්සේලා රිෙදිහෝද හෝද කත් ඇෑද බෙරගහ නටනටගහ නටනට ඉන්න කාලෙ පවුල් නඩත්තු කර වල් නඩත්තු කර ට කනම් බලාගෙන නිමල සස්නේ කසට තවර රම ඉන්න කාලේ මුන් කොට රලක කියන ද නෑට බෙද බෙද ඉන්න කාලේ මේ සරණංකර ස්වාමීන් වහන්සේ සහ ීර්තිසි රජන රජතුම ඇතිකරපු. ප්‍රබෝධය අවල්ලෝකනය කිරීම වර්තමානය තිබෙන යුතු කමතුකමක් අපි කතා කරන්න නිම අපි කතා කරන්න ෙමේ මහාවිහාර සම්ප්‍රදායේ සිට එන එක නෙමෙයි ඇත්ත ඇති සැටියෙන් ගත්තොත් මේ බෞද්ධ පුනර්ජීවනය මෙලෙස අද පවතින්නේ මේ සරංකර ස්වාමීන් වහන්සේ සහ කීර්තීරි රාජසිංහ රැජ්ජුරෝ විසින් ගත්ත පියවරත් ඊට සියමේ රජ දක්කපුුවන් උග්‍රහයත් ඒවගේ උපාල්ලි ආදී මහාතෙරවරුන් අපි කිව ප්‍රාආර්රෙමුණ ප්‍රායින්දසුමන ඒවගේ මහාතෙරවරුන් කරපු කැපවීමත් නිසා ඒකම අප විල්බාවේ විල්බාාව රාල රාල පටිපොල රා රාල විල්බාගරල තුන් පාරක් ැල්කින් පොචර ැකුක්තියන්න දන යිත්තාලිය දෙ මහන්දෙරම්ලා හරි එතවට බලන්ඩ ඉතිහාසේ තුළ මොනතරම් පිරිසක් මොනතරම් අය කැපවෙලා තියෙනද මේ ඉතිහාසේ නිර්මාණය කරන්න හරි හැමවෙලාවම මේ චරිතද අපට බැලු ැල්මට පේන මහනෝරයග ගැනතාගන්න කිසිදවසකපේ අත්තේ ලියත්ද මහඳදුර ගැනතා ල්ලා ගැනතාද කවද කතයම කතා කරන්න න ඇ පොලම හොට්ටාල ගම හොට්ටාල මේ අය මේ පුනර්ජීවේ ඇති කරන්න අපි කල්පනා කරා හැම ඉති අපි නරකකට විවේචනයකට කියනවා කියම කර්ථදක් වන්ඩපා අපි ගුංගාලයකොට බණ්ඩ සරදියල් ති පුරන්නපු ුරන් අප අපි ප්‍රතිමා හදලා ඒ අය සමරන්න ඕන සමරන්න ඕන අනි වාර්රයෙන්ම ලද විල්බාගෙදර ඊරියගම් රටේ රාල පට්ටිපොල්ලරාල එතකොට කුයි අය තිය ඇත්න්නේ මේ ඇල්ලිපොලම හෝටාල අනේ ඔය ඔය අපි මේ මේ ඔය සියම් නිකායට සම්බන්ධ විහාරස්ථානයක හරිස හ මේ ය පිරිසක නල් අයිස්තුව අනේ අපේ හාමුදුරුව නි එකක හන්ඩු පාන්සේ පොඩ්ඩක් නේද නැත්තම් තැනගන්න මේ ගුල්වැදිහත්තලා තම අපට ආය මේ උසංකදාවරග ඇවිල්ලා මේ සාසනය යලි ප්‍රතිෂ්ඨාපනය කරේ කියලා එම කරන්න ඕන දංඟාර තිරකුණනා මලේති වෙච්ච උත්සේ නික නල්ලයිස්තුවත් කියවුණ අද මේ කට්ටියගේ නෑ එත රෙහෙෙන් ආපු සියන් ඇමතිවරු? ලොච් ගොළගේ පවල් දාලානේ මෙහොවේ මතු මේවා මේ කිසියම් කිසිම යිතිහාසික සිද්ධිය හුද කලාවඋනයි කියලා චරිතයත් තෝරගෙන යාට ුනත් දන්ටද ඉතිහාසය තුළ සමහරයට ම ිත්වේ ේත රජසි රජුවන්ටයි සරන් රහ රන්ටයි ූමනාවවති න කියල ඩේෙන ය දෙන්නට තනීම කරන්න වැෑ ෑ ඉති මනා මාර්ගෝපදේශකත්වය මනා අනුසාසකත්වය මනා අනුග්‍රහය ලන්දේශරුත් මේක දායක යකුුණ හරි ලන්දේශුත් ද යකුණ උගේ දවනී ම කවදක්වත් අහල නෑ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකවත් නුවන් මේ කීර්ත සී රාජසින් රජතුමාගේ කාලයේදී උපසම්පදාව රැගෙනයම සඳහා සේමේටගේ නැවේ නමුකද එක එක අයිතිහාංසික සන්නාමයක්නේ වෙල් ප්‍රක්් කියන ලැවේ රමයිගේ හරි තැන් උදාහරණකයට කියනවනන් එහෙම වෙන රටවල්ලල ළමයින්ගේ විස්ම පානල හිරෝෂිමාවට බෝම්බ ැම යාන යනේ මොක්ද. ඉනෝලාගේ කියනක ළමයි දන්නවා සහ ලිටල්ඇන් මොකක්දේ බෝම නමත් දන්න නමත් දන්නවා ඇයි එතකොට කියැන් මෙහෙමයි. කටපාඩන් කරගින්න්න න්නන් මතගතියාන්නම් එක නමුත් ඒව මේ ලෝකය යම්යම් තැන්වලින් සදිස්ථානෝලින් හැරිල තියෙනවා ඒ හැරුණේ මෙහමයි උනේගෙනක විස්තර කරන්න ඒවා අපි දැනගෙන්න තිබීම ප්‍රයෝජනවත්නේ ඉතින් මෙවිදිහට කතා මහා රාශියයක් මේක පිටිපසි තියනවා කෝමාරනවාන් සියමට මේ කටයුදුු කරලා ඉතිං ආවය ආවා යනවා එනවා යනවාද ඇමතිර විල මෙ මේ පදිංචුන තරගිය යනකට පටිපොලත් ගියා පටිපොලටිපොලත් ගියා ඇතිද මේ තනාපති සබඳකං අකණ්ඩයි හට යනොම හට යනම්ඒ පටිපොල ගියා පටිපොල සේමට ගියට මස සියමේදී පටිපොල්ල මියගියා එහිී එහිදී ඇතිබන්න පුුවන්න්නේ මියගියා ඉතිං ඔය පත්තපකෝන් කෙන ස්ථානය හු ආදාහන කරයි කියලා වාර්තාාවවෙල තියන සියමේ ැ පටිපොල දම් බලඩ මේ සිද්ධි පට්ටිපොල රාල මියගි හා මෙහෙගිහිල්ලා නන්තපුරේ ගනින්නාසේ මතකද සියම නතරේ නතරච් නන්තපුරේ ගනින්නා සෙමකද කරේ පටිපොල රාලක දේපල ඉල්ලා හිටියා යා සතු සන්තක මට දෙන්න ඕන කෙලා මෙ දේපලඒයාගේ දේපලවහරි යා කියනිිච්චේ දේ ක්කොම ඕ පස්සේද ඒ විරුද්ධත්වේ පෑවා විුද්ධත්ව පහමිටි ොක්ම පසේ කොච්චද කියවා න බැල්ම ජාදවාගේ තමයි මේ නන්තපුරේ ගණන් වහන්සේ අර පුුරු හාමුදුර දෙන්නකොට ගෙවවා දේපල් දුන්න කියලා දේපල්ල දුන්න කියලා සමමාලට හරගන්න පොඩි පෙට්ටකමක් වැටි පෙට්කමක් කරගඩ ඇති සමට වියදන් කරන්න මුදල් ටිකත් ඊට පස්සේ සියමේ හාමුදුරුවකවාක් මේවාගේ කට ඉන්න රට අපටන ඇන්ඩ බේයියි අයිවැඩක් කරන්න බහින බහිතල ක්ලු එනවයනෝනේ ගමන්රි ඉතින් පස්සේ සියමේ රජුරූ ඇදිහත් වෙලා තමයි මේ ප්‍රශ්නය විසන්දුවේ ඉ අන්තර්ජාතික ප්‍රශ්න ඇති කරන්නත් මේ ගනින්නන්සේ කටයුතු කරලා තිනයි කියනක පොඩි මේ පට්ටම පෙට්ට ගමකට ඉති හොම මයිති ඒ පරිහානය පිබිඹ කරන සිදධි මඟර කිවනේ නත්ත පුරේ ගනින්න්නාන්සේ සේමන අතරුණයි කියල කිය සිද්ධිය යිතිහාසිකද කියලා හඩ පුලන් කර රි කියර අතිහාසිකන ොම තමයි කියන අබදයක් ඇතකරායා හරි අර්බුදයක් ඇති කර ඉති මංහිතන්නේ ඒ යිතින් සියමටල මොනෝකරදක ලිදන්නේනෑ නමුත් තින් ඔයි ඔයවිදිහේ මේ පහර දුන්නත් ආර්යමුණනි පාආර්රෙමුණි මහතෙරුන්ට පාහර දුන්න ලොවාහාදුරගේ හාදුර ගනින් මේ ගනින් නාන්සේ හරි නත්තපුරේ ගණන්න හන්සේ ඒදෙ නුවන් මේ විදියට ගියා මේක තව හුගාක් තියෙනවා සිද්ධී උප සම්පදාව ලංකාවට ඒම හරි අපිට අපි අහගන්න අවශ්‍යයි කීපලනෙ කහත්තිව මගත් තින ප්‍රශ්නය මේංගරජත තුර කියන් මකක්ද අප ඊලක සති කතරන්නට පුළලන් වෙලා ගරග සරංර හාමුරන්ට සංගාජතනතුර ලැබුණනේ සංගරජ තනතුරටත් ඉතිහසත්ති වන ලංකාවේ ඇැතිවුණේ කියෙන අප ස හරි හ ඔට බොහම ස්තුතියි අපිත්ක දලා හිට ලබන සතිය අපිත් එක් ඉන්න පට ලියන්න රබට විසඇ ලිස්ාොව එකක්ම අපි ලගන්නයි කමෙන්න් සිදිදට ඔට පුළුවන් ඔබේ අදහසුදාස් අපේ ති ඊමේල් හර වස්සේ වනත් කමෙන් සිදර වනත් ඉදිරිත් ඔබ හැමකිනාටම අයි බෝවන්.